ගේ නිරෝධය උපසමය අභිඥ්ඥාාව සම්බෝධය නිර්්බානය නොවඩුව ලැබෙන මාවත තතාගත සම්බුද්ධ ජීවිතය අනුමෝදැන්වීම මයි. ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස අසාර ලෝකයේ සාරවත්රූපයක් වේනම් ඒ සම්බුධ රූපයයි කෙරසාරිපපුොත ස්වාමීින්වාන්සේ ප්‍රකාශ කළේ මේ අවබෝධය ලබා සිිටීම නිසාමයි. ස්වාමීණී භාග්‍යමතුන් වහන්ස මහා කරුණාවෙන් මැවීගේ රූපයක් දැකගන්ට ලැබුණ මොහු කොරාගිය ඥාන රශ්මි විහිදුවන ගුණ රූපයක් දැකගට ලැබුණ සමතිසක් වූ පෙරුම් දම් එක් වෙලා අඩු වැඩි බලා නිම කළ සිත්තම් රූපයක් දකගට ලැබුණ මුළු ලෝකයේ උදෙසාම ජනිත වූ ඇසක් දකගන්නට ලැබුණ. මුළු ලෝකටම පෙළහර මවා පුරාලන ඉසිදාාකක්ෂය නොවන අක්ෂය නිධානයක් දකගන්ට ලැබුණා විශ්මය පිරේගිය කුලගයක් දකගන්නට ලැබුණ අපායට හකුලක් ලයට සැනසිල්ලක් නිවනට දොරක් ස්වාමීණේ විවරවුණා. ගුණහෙයි ඕජාවක් මිහිරෙ නිමාවක් ස්වාමීණී මට වැටහුුණ. මේවිදියට කියමින් ස්වාමීනී අනන්ත සක්කුලට ඇසෙන මතුත් ඇසෙන අනන්ත ගුණරාවේ හිමි නිදුකානෙනේ. පරම්පන භන්තේ තදානුත්තරියන් යතා භගවා ධම්මන්දේශේ ති ආදේශන විදාසු. ස්වාමීණ තවත් බුදුගුණයක්ක යන්තබසරයි බුදුරජාණන් වහන්සේ ශ්‍රී සත් ධරමය දේශනා කරනවා. චතස්සෝ ඉම භන්තේ ආදේශන ස්වාමීණි ආදේශන විධාවන් හතරක් තියෙනවා ඉදපන බන්ධේ ඒකච්චෝ නිමිත්තේන ආදිිසති මේලෝකේ මිනිස්සු ඉන්නවා මේලෝක ඇත්තු ඉන්නවා. අනිත් අයගේ සිත්කියවන විවිධාකාර විද්‍යා ක්‍රමශිල්ප දන්නා අය. ආදේශන විධා කියල කියන්නේ මොනොවටටද. අන් අයගේ සිත්කියවීමේ හැකියාව බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් දැකලා වධාරණ දේශනාවට කියනවා. ආදේශන විධාදේශනා කියලා. බුදුරජාණන් වහන්සේ දකිනවා ලෝකෙ සම්හර කෙනෙකොට පුළුවන් කම ලැබෙනවා. අමනුෂ්‍යයන් හා සම්බන්ධ වෙලා ඒ අමනුෂ්‍යන්ගෙන් අහගෙන අසවල් කෙනාගේ හිතේ මෙන්න මේ මා දහසක් තියෙනවා කියල කියන්න. ඔ සමහාර ඇත්තු ලෝකෙ ඉන්නේ ඔබ මේ මේ වගේ දෙයක් හිතාගෙන නේද. මගගේල්ලඟට ආව කියලහ මහන්නේ සහාර වෙලාවට ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා. මනුස්සානංවා අමනුස්සානංවා දේවතානංවා සද්ධන් සුත්වාදිසති මිනිස්සුන්ගේ හෝවේ වා හෙමනත්තං, අමනුෂ්‍යයන්ගේ හෝවේවා. ශබ්දයක් අහල තමයි ඉත් තම්පිතේ මනෝ ඔබේ සිත මෙහෙමයි නේද. ඉතිපිතේ චිත්තං මෙහෙමනේද ඔබ සිතුුවේ. ඒවම්පිතේ මනෝ, මේ විද්්‍යහට නේද කල්පනා කර කර හිටියේ, මේ විද්‍යට කියවා මේ ලෝකේ ඇත්තු හිත දිහා බලල කියනවා වගේ. ඒ ප්‍රකාශ කරන දේවල්වලින් ඇතැම් කොටසක් ඇත්ත වෙන්නත් පුළුවන්, ඇතැම් කොටසක් බොරු වෙන්නත් පුළුවන්. සම්හර කෙනෙක් ශරීරය දිහා බලලා, ආගත ගත්ත නිමිති දිහා බලලා. සිරීම් දිහා බල්ල ප ්‍රකාශ කරන ඔබ මේ වගේ සිතිවිල්ලකන්නේද මේ වෙලාවෙේ පසුුවන්නේ කියලා. එත් ඇත්තවෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන්. බොෝ නුවන තියන කෙනෙක් චරයාාවන් නිරීක්ෂණය කරලා යමක් ප්‍රකාශකළොත් හි ඇත්තක් තියනට පුළුවන්. එනිසයි ප්‍රකාශ කරන්නේ ඒ කියනදේ නො අ්‍යතහා ඒ වෙනස්සාආකාරයකෙන් සිද්ධ නොවී ආකාරයෙන් සිද්ධ වෙනවා ප්‍රඥාවන්තෙක් විමසුම් නුවනින් බලා කරන නිර්දේශයක් නම්. කෙනෙකුගේ හැසිරීම මක් පිළි බඳව බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දන්නා නිසාත් සාරී පුත්්ත මහාරහතන් වහන්සේ වදාරෙනවා ස්වාමීනේ භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ලක්ම අවබෝධ කලා ස්වාමීණී භාග්‍යවතුන් වහන්සේ දෙවන ආකාරෙන් පරසිත් කියවන ක්‍රමවේදයක් ලෝකෙ තියෙනවා කියලත් අවබෝධ කලා එවගේම ස්වාමීනී විතක්කය තු විචාරය තුෝ විතක් පාර සද්දන් සුත්වා දිසති. මෙලෝකේ ඉන්න මිනිසුන්ගේ හැසිරීම් ගැන හිතන දේවල් ගැන කියන්නට සමහර ඇත්තෝ හේතු පාදක කරගන්නවා. ඒ ඇත්තන් සිහිනයෙන් නිදාගෙන ඉන්න වෙලාවේ දොඩවනදේවල් කියවන දේවල්. එහෙම නිදාගන ඉන්න වෙලාේ දොඩවනදේවල් කියවන දේවල් අහාගනේ දල්ලා පසුව කියනවා ඔබ මේ මේ වගේ සිතිවිලිවලින් නේද මේ කාලි පසුවන්නේ කියලා. ප්‍රකාශ කරන දේහි ඇත්තක් තියන්ට පුොළුවන් බොරුවවෙන්නත් පුොළුවන්. නමුත් එහෙම ක්‍රමයකුත් ලෝකෙ තියෙනවා හෙම ක්‍රමය එකනුත් ලෝකයේ ඇතැම්මයි තව කෙනෙකුගේ සිත් කියවන්නට ඉදිරිපත් වෙනවා. විතක්කවි පාර සද්දන් සුත්වා දෙසති. ඒවගේම සහර කෙනෙක් මේ ලෝකෙ ඉන්නම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිතින් සිත කියවීම සුවිශේෂ ඥාන බලය උපදවාගන්නවා. සිතින් සිතකීමේ විශේෂ ඥාන බලය උපදවාගෙන හැකියාව උපදවාගෙන විතක් විතක්ක විචාර සහිත සමාධියයට සමවැදිලා ඉන්න කෙනෙකුගේ. ඒ විතක්ක විචාර සමාධියයට යා සමවැදිලා ඉන්නවා කියලා බලන්න පුළුවන්. එතනින් එහාගේපු සමාධි බලයක් ඥාන බලයක් දර්ශන බලයක් තියෙන කෙනෙක් ප්‍රකාශ කරනවා. ඔය විදිහට සිත යම් පමණකට දියුණු කරපු කෙනෙකුට දියුණුකරපු පමණින් අන්නයිගේ සිත්කියවීම හැකියාව හෙවත්ය අභිඥාව, පරචිත්ත විජානනක් ශක්තිය උපදවාගන්නට ලැබෙනවා. ඒ පරචිත්ත විජානනක් ශක්තිය බුදුරජාණන් වහන්සේට තරම් මේලෝක වෙන කිසිම කෙනකට තිබුණෙ නෑ. බුදුරජාණන් වහන්සේගේ චේතෝ පරිය ඥාන ශක්තිය, තරම් ශක්තියක් නොතිබිච්ච නිසා මයි. බුදුරජාණන් වහන්සේ අහන්නේ සාරිපපුත්ත ඔබ මගේ ගුණ ප්‍රකාශ කරන්නේ. මගේ හිතදිහා බලලද කියලා. ඒ ශක්තිය සාරිපුත්්ත ස්වාමීන් වහන්සේට එපමණකින් නොතිබන නිසාමයි සාරිපුත්්ත ස්වාමීින් වහන්සේ වදාරන්නේ ස්වාමීණී එහෙම හැකියාවක් මට නෑ කියලා. නමුත් සාරීපුත්ත ස්වාමීන් වහන්සේට පුළුවන් සාමාන්‍ය ලෝකේ සීලුද්දනාගේ මසිත් බලන්න සාමාන්‍ය ලෝකෙ සාමාන්‍ය උදවියගේ. එවන්න භිඥා බලයකින්වත්. බුදුසිතේ අනුහස බලන්නට බෑ. මේ ආදේශන විධාවන් හි හෙවත් පරසිත් කියවන දේශනා ක්‍රමයෙහි පරසිත් කියවන ආකාරේ ඒ ශක්තින් උපදවාගන්නා ආකාරය. ඒ ශක්තිීන් උපදවාගත්තට පසෙ පිරිහෙන ආකාරේ දියුණු කරගන්නා ආකාරේ මේ සමස්තය දන්නා සාාස්තෘූන් වහන්සේ නිසා සාරීපුත්ත ස්වාමින්වාන්සේ වදාරෙනව ස්වාමේනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. සිදකියවීමේ ඥානයෙන් පරතරට පැමිණිලා සිත්කියවීමේ හැකියාවන් හිමි සලු දෙනාගේ හැකියාවන් හොඳින් දකිමින් දනිමින් බුදුරජාණන් වහන්සේ අහස්කුසේ මෝද වූ සඳමදල වගේ අහස්කුසේ මධ්‍ය ලක්ෂයට පැමිණේ දහසක් රශ්මී ඇති සූර්යයා වගේ බබලනවා ස්වාමිනි අශ්චරය මත්වඔය ජීවිතය කියලා. එදා සාරීපුත්තමහා රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ මහා පුදුම චික්ත බලය පිළිබඳව. තමාගේ වැටහ මේ පමණින් ගර්ජනා කරලා සීහනාද නංවලා. දෙවි මිනිසුන්ගේ මුවග හාසයක් සතුටක් උපදවලා බුද්ධාලම්බන ප්‍රීති උපදවා ලන්නට එදා යෙදනේ. දුුස්සපාවාරික සිරතුමාගේ අඹවනය දෙවිවරුන්ගේ බ්‍රක්්මරාජයන්ගේ මුළුව ඒකතුව. බුදුරජාණන් වහන්සේගේ බුදු අනුහසින් බුදු පෙළහරින් සම්බුදු මංගල්ලයෙන් ආශ්චරයමත් වූ හැටි ඔබ හොඳට සිහිකරන්න ඒ බුද්ධාලම්බන ප්‍රීතියෙන් මහතක් මහෝතක් භාසාම පසුවන්න ටෝබෝබේ හිතේ ශක්තිය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේට මේ ඥාන ශක්තිය තිබ්බ නිසාම කීදෙනකුට නම් පිහිටක් වට ලැබුණද මට මතක් වෙනව එක දවසක් බුදුරජාණන් වහන්සේ දෙවරම් වනාරණය වැඩඉන්නකොට. මි මහාඥාන ශක්තියෙන් ස්වාමීන් වහන්සේ නමක් අරහඵලයේ හිටිපියවරින්ම පිහිටුවා වදාළ ආකාරය. කර්මස්ථානයක් ලබාගෙන භාවනා කරන්නට ඒ ස්වාමීන් වහන්සේෙක් තරා වන ලැහැබකට වැඩම කලා. වන ලැහැමට වැඩම කරලා කර්මස්ථානය හොඳට ප්‍රගුණකරමින් නැවත වතාවක් හිතනවා. මම බුදුරජාණන් වහන්සේගෙන් මේ උතුම් භාවනාව නිවන්මග ප්‍රගුණ කරන්නට උපදෙශ ලබාගෙනයි ආවේ. නමුත් මට තාම වැටහෙන්නේෙ නෑ තාම අවබෝධ වන්නේ නෑ ආර්ය මාර්ගය නැවතවතාවක් මම යන්නට ඕන ඒ භාග්‍යවතුන් වහන්සේ බැහැද කළ උපදෙශ මාලාවක් ලබාගන්නට මෙහෙම හිතලා. ඒස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට දෙවරම් විහාරයට එනවා කැලෑ මාර්ගයකින් කැලෑ මාර්ගයකින් එනකොට ඒස්වාමීන් වහන්සිට පේනව සුවිශාල ලැවගින්නක් ඇතිවෙලා. සුවිසාල ලැවගින්නක් ඇතිවෙලා දැන් හෙට යන්නත් බෑ මෙහට යන්නත් බෑ සමීපයේ තියෙනවා පර්වතයක් මේ පරවතයේ ගස් කොලන් නැති නිසා මේ පරවතයට ගින්න එන්නේෙ නෑ. මේ ස්වාමීන් වහන්සේ තකහානියක්ම ඒ පරවතයට වැඩම කලා පරවතයට වැඩම කරලා මේ හාත්මසින් බුරපුුරා නැගෙන මහා ලැවගින්න දිහා බලලා ඒස්වාමින් වහන්සේ කල්පනා කරනවා යත්හා අයං ම මහන්තානිිච්ච ගුද්ධකානිිච්ච උපාදානානි දහන්තෝ ගච්චති මේ මහාගින් කුඩාමහත් ගහ කොල දවමින් අලුකරමින් පුච්චමින් හාත්පස පැතිරිලා මුළු වනයම දවා හළු කරනවා වගේ. අරිය මග්ගඥානක්ගිනාපි මහන්තානිච කුද්ධකානිච සංයෝජනානි දහන්තේන ගන්තබ්බම් භවිස්සති. ආර්ය මාර්ගඥානයෙන් කුඩා වූද මහත්තෝද, එෙලෙසුන් නසාලමින් මායා යුතුයි පින්වතුනි අතිපූජනය ස්වාමින් වහන්සේ ඔබ හිතන්නට ඕන මේ වෙලාබේ එදා හිටපු මහේෂාක ජීවිතවලට උරුමකම්කි විරාගී මුනිවරු කොමද තම චින්තනය හසුරුවා ගත්තේ ලැව්ගින්නක් දැක්ක ගහ කොල ඇවිල්ලිලා අලුවෙලා යනවා දැක්ක ය උතුම හිතුවා පහෝ මේ ගින්නෙන් ගහ කොල දවා හලු කරනවා වගේ මටත් ආර්ය මාර්ගඥානයෙන් මේ කෙලිස් සියල්ල පුලුස්සා දමන්ට හැකිනම් බලන්න උදාර චින්තකයන්ගේ චින්තනය සාමාන්‍ය ලෝක කෙනෙක් නම් හෙමද හිතන්නේ ඉතිහාසේ හිටපු වැඩු සිත්ඇති උතුමෝ ගහකින් කොලයක් පරවෙලා බිමට වැටෙනකොට ඒ දිහා බලල හිතනවා අහෝ මේ ලා දල් මේරු කොලයක් වෙලා මල්ල පරඩලාවක් බවට පත් වෙලා දැන් බිමටවටුණා. මේ ජීවිතයක්ත් එහෙමනේ. එතනින් පටන් ගත්ත හිතන්න. යතා ඒතං තත්හා ඉදං. ඒ කොලයට යම්සේද අවසානිි උරුම වුුණේ මේ සජීවී මේ සමන ඕ නැත්තං මනසක් සහිත සවිග්ඥානක මේ ජීවිතයත් එහෙමයි. අන්න එහෙම සංසන්ධනය කරලා බලනකොට ඒ උතුමන්ට පහළ වුුණා ආර්ය මාර්ග දර්ශනය. එ වගේම සෙලවෙන්න වූ ජලධාරක් දකිනකොට ආපෝ කසින සමාපත්ති උපොදවාගන්නට නිමිත්ත ලබාගන්නට තරම් ඒ උතුමෝ දක්ෂයෝ බවට පත්තුනාඒ කාලේ. මහා පොලවේ තනකොල් නැති බොහම ප්‍රදේශයක් දකිනකොට පටවි කසිනයට ුවමනා කරන නිමිත්ත උගුළවා ගන්නට දක්ෂවුනාය කාලේ එහෙම හිතපු අය තමයි මේ භවගමනින් නිමාාවෙන මාවතෙලි කරගන්නේ නැත්තං කාමයන් වැඩන විදිර කල්පනා කරපු අයට ඒ අවස්ථාවහිමි වන්නේ නෑ එදාඒ ස්වාමීන් වහන්සේ ලැව්ගින්න දිහා බලල එහෙම හිතනකොට පෙනනාා දසබලධාරී බුදුරජාණන් වහන්සේට මගේ ස්්‍රාවකයක නිවන් මඟ ප්‍රගුණ කරන්න වනාරණයට ගේෙල්ලල් ලැව් ගින්නකට මැදි වෙලා මෙහෙම කල්පනා කරනවා කියලා. බලන්නමි පරචිත්ත විජානනක් ඥානයක බලය. බුදුරජාණන් වහන්සේ සුවදකුටියේ වැඩඉන්නවා. ඒ වනාට ඒ භික්‍ෂූන් වහන්සේ දිරයේ ලස්සන බුදුරුවක්මැ වෙනවා. සුවදකුටියේ වැඩන්න බුදුරජාණන් වහන්සේ අම්සේද පර්වතය වැඩන්න බුදුරජාණන් වහන්සේ තෙසේමයි. ඒ ස්වාමින් වහන්සේ දනින්වැටනා. දනින් වැටිලා වන්දනා කරනවා වන්දනා කරනකොට අපම්පමාදරතුෝ භික්කු පමාදේ භයදස්සිවා. සංයෝජනං අනුන් තෝලං ඩහං අංගීවගට් චැති. සිරිමුව මඩලින් බණපදයක් ඇසුනා. කුමක් ද ඇසුන බණපදය. පම අප්‍රමාදයේ ඇලි ඉන්නා වූ භික්ෂුවක් වේද. ප්‍රමාදයේ බයදකිනවද සංයෝජනයන් වේනම් කෙලෙස් ගැතවේනම් කුඩා වූත් මහත්තුූත් ඒ සියල් දවා හලුකරන ආය මාර්ග විද්‍යාව ප්‍රගුණ කරනවනම් ඒ භික්ෂුව හරියට ලැවගින් මහවනය දවා හලු කරනවා වගේ. ඒ භික්‍ෂුවට, සංසාර කෙලෙස් වනය දවා පොලුස්සා දමන අවස්ථාව හිමිවෙනවා කියලා ඒ භික්ෂුවගේ හිතේ ඇතිවෙච්චා දහසම තහවුරු කරමින් බුදුරජානූ ශ්‍රී සද්ධරමය දේශනා කොට වදාලා ඇසූ පමණින්ම සිතසුවපත් වනා ගත සුවපත් වනා හිටගෙනම ආය මාර්ගඥාන දර්ශනය උදාකරගෙන පරවතයෙන් පහලට බැස්සේ රහතන් වහන්සේ නමක්. ගින්නට බියවෙලා පර්වතය මස්තකයට නැගුණ ස්වාමීන් වහන්සේ කෙලෙස් සහිතයි පහල්ට වැඩම කරන්නේ රහතන් වහන්සේ නමක් කෞදමී උතුම් සැනසීම ලබාදුන්නේ බුදුරජාණන් වහන්සේ. අවසානයේ බුදුරුව අතුරු දන්නනා දැනගත්තා බුදුරජාණන් වහන්සේ මමා ඉදිරියේ නිර්මිත බුදුරුවක් මවලා මට දම්දේශනා කළ කියලා. පින්වතුන්නේේ අතිපූජනීය ස්වාමින්න් වහන්ස, මේ විද්‍යහට පිහිට වනේ කෙනෙකුටද දෙන්නෙකුටද අනන්තප්‍රමාණ පිරිසකට. අහල්ල තියනඇත්තෝ දන්නව. බුදුරජාණන් වහන්සේ සම්හාර වෙලාවක සුවඳ කුටිය මහාරාත්‍රියයේ වැඩ ඉන්න වෙලාවේ බලනවස්වාමින්න් වහන්සෙලගේ හිදධ්‍යහා දෙවරම් විහාරයේ. බලනකොට පේනවා සහරස්වාමින්වා සෙලගෙහිත රාගෙන් අවුල් වෙලා ද්‍රේශ්යෙන් නවුල් වෙලා ඒ හූතයම වඩිනව. වැඩලා අසාවධාරෙනවා. කායිුවෙත්ත භික්ක වේ තරයි කතාය සන්නසින්න. මානේ මහනෙනි කෙබඳු කතාාවකින්ද කෙබඳු සාකච්ඡාවකින්ද මෙතෙක් වෙලා නුබලා කල්ගෙම්ේ. ඒ වෙලාවේ භික්‍ෂූන් මහන්සලට බෑහංගන්න කියනවස්වාමේනි ලෝකාමිසේ ගැනයි කතතාා කළේ. මහනනි එපා ලෝකාමිසේ ගැන කතා කරන්න. දසබල ධාරී බුදුරජාණන් වහන්සේ වන මා වැඩසිටියදී. නුබලා පාපී විතර්කයන්. පාපී සිතිවෙල හිතේ ඇතිකරගන්නෙ එ පායික මහා පාඩුවක්. දුල්ලබෝ ුද්ධපාදෝ බුදුපත දුර්ලබයිනේද මහනෙෙන පැවිදි ජීවිතය දුර්ලබයිනේද මහනෙෙනනි හිතන්න මං මේ දේවල් නුබලාට දේශනා කරලා තියෙනවා. මෙන්න මේ විද්‍යයට ඒ මොහොතේ දීම බුදුරජාණන් වහන්සේ. ඔවුන්ගේ සිත්වල කෙලෙස් මල්ල පවාහනය කරලා දුළු කරලා උතුම් සැනසීමම ලබා දෙන්නට වැඩ සිද්ධ කොට වදාලා ගමන් කොට වදාලා අනුසාසනා කොට වදාලා. බුදුරජාණන් වහන්සේට පමණක් හිමිවන අප්‍රමාන බුදුකරුණාවෙන්. ඉතින් එනිසා ඔබ හිතන්නට මේකේ බුසිියලු කාරණාවන් හොඳට ගලප බුදුරජාණන් වහන්සේ නමක් එක තත්පරයක් මෙ වගේ මහාපොලොවක වැඩහිටියොත හෝ මහා පුදුම සැනසීමක්. මහා පුදුම ආශ්චරයක් එනිසායි සක් දෙව් රජතුමා බුදුගුණ කියයා සුදම් දෙව් සභාවේ දෙවිවරු සතුටු කරනකොට ඒ දෙවිවරු ප්‍රකාශ කළේ අනේ එවන් බුදුරජාණන් වහන්සේලා හතර නමක් සිව් කුණේ මේ ලෝකෙවාසය කරනවනම්. සක් දෙවිදු ප්‍රකාශ කරනවා දෙවිවරුණි දෙවිවරුණේ එහෙම කියන්න එපා. එවන් උතුමෝ හතර නමක් මේ මහා පොළොුවට දරන්න බෑ. අනේ තුන්නමක් වැඩ ඉන්නවනං තුන් නමක් දරන්නත් බෑ. දෙනමක් වැඩඉන්නවනං දෙනමක් මේ මහාපොළුවට ධරන්නත් බෑ. නැ භික්කවේ කිස්සා ලෝක ධාතුයා පුබ්බං අප අචරිමන්දවේ අරහන්තෝ සම්මා සම්බුද්ධ. ඒතෝ පාතු භමන්ති බුදුවරු දෙදෙනෙක් එකට මේ පොලෝ ගරභයට කවව දාක්වත් පහළවන්නේ නෑ. හරියට මහා බරක් පැටවූ පමණ ඉක්ම වූ බරක් පැට වූ නෞකාවක් මුහුදු බත්වෙනව වගේ මේ මහා භූ ගර්භයට ඒ මහා ගුණභාරය. දරන්නට බෑ කම්පාවෙනෝ මහ පොළව. කොච්චර කම්පාවෙනවද කියනවනම් බුදුරජාණන් වහන්සේගේ මහා ගුණය කොච්චරද කියනවනං සෑම අරුණක්ම නංවන්නේ මධ්‍යදේශයේ පමණයි. මධ්‍යදේශය තුළ පමණයි බුදුරජාණන් වහන්සේ අරුණ උදාවෙනකොට වැඩඉන්න පුළුවන්කම ඒ තතාගත ගුණ භාරය ඉහිලීමේ හැකියාව තියෙන්නේ. ඒ ආශ්චරය මධදේවල් මේ මිනිස් සිතිහාසේ. සම්බුදු සිරිතය අසිරිි මදධදේවල් අනන්තයි අප්‍රමාණයි. ඔ වච්චනවලින් කියන්න බෑ එනිසයි කියන්නේ සදාභාවී ගුණානන්දය කියලා. හැම කාලයකම වෙනස් නොවී පවතින අනන්තගුණේ බුදුරජාණන් වහන්සේ. ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස. ඇසටමිහිර කනටමිහිර. සිතට මිහිර ඔබ පමණයි මහාකරුණා තෙද අනුහස අනන්තවේ හරිපුදුුමයි පෝකාස අහම්භන්තේ වන්දාමි අමලසිරිපාදේ සුගත මුනිගුණ පවනේ, සධාරමතු හදයංමි ඒසසෝ අරහාලෝකේ ඒසෙසත්හා අනුත්තෙරෝ සදේවකංතාරයන්තෝ යාතිලෝකේ විනායෙකෝ අරහංමනිරජුන් අසම සම මහා ඇදුරන් ඔබමයි තුන් ලොවදිනු ගෞතෙමනම් මුනිරජිදුන් යෝකප්පෙකෝටි හිපි අපපෙමේියන් කාලංකරොන්තෝ අතිදුහෙරනිී හේබංගතෝ ලෝක හිතායනාාथෝ, නමෝ මහාවීර මුණවරස් සාධෝසාධෝසාධෝ අනන්ත ගුණ මහෝගයක් සදිසි බුදුරජාණන් වහන්සේ, ප්‍රඥා සාග්‍ර දසබල මනීන්ද්‍රයන් වහන්සේ, සසර මාවතය කවදාහෝදිනෙක බුදුගුණ සිහිකළ කෙනෙක්ට පිට සක්වල උපන්නත් දැල්ලූ දැල් වූ ඇසෙහි පෙනියන්න බැඳීන සැරසයන ගැලීයන හිඳී පැහැදී න කරුණා අනුහස් ඇතිව වැඩහුන් සමය සැබවින්ම ලෝකා නන් දෙයක් මයි. එනිසාම සාරිපපුත්ත ස්වාමින් වහන්සේ වදාරෙනවා ඕෝකා සභන්තේ භගවායිතිපි ආදේශන විදාසු අනුත්තරෝ. ස්වාමිණී අබසරයි තතාගතයන් වහන්සේ පරසිත් කියවීමයි ඥාන දර්ශනය විෂයෙහි ව වදාාරන දේශනාවෙන් අනුත්තරයි. ආදේශන විදාසු අනුත්තර ආදේශන විධාවන්හි අනුත්තර බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් මම ුවන්දනා කරමි. සමතිස් පෙරුම්දම් එක්වී අඩුවැඩි බලාකොට නිමා වූ. චිත්‍රාතිචිත්‍ර සිත්්තමක් බඳු මුළුතුන් ලොවටම පෙනෙනසේ පෙළහර පුළවාලු මහානිධානයක් බඳු. ලයට සැනැසිල් ලක්වෙමින් ගුණ ඕජාවක් වෙලා මීරෙයි නිමාවට අන්තේයට පියමන් කළ සර්වක්ඥ ශ්‍රීීමතාණන් වහන්සේගේ ගුණ මහෝගය. මුව නොසෑ හෙනසේ වර්ණනා කරන සැරියුදත් මහා රහතන් වහන්සේ, ඒ බුදු සිරිමුව මඩල දෙස බලා නැවත යහා භගවා ධම්මන්දේශේති දස්සන සමාපත්තිී සු ස්වාමීණී භාග්්‍යිමතුන් වහන්සේ දර්ශන සමාපත්තීන් පිළිබඳව ශුරී සද්ධරමය දේශනා කරනවා චතස්සෝ ඉමා භන්ති දස්සන සමාපත්තියෝ ස්වාමීණී දර්ශන සමාපත්තීන් හතරක් තියෙනවා මනුවද දර්ශන සමාපත්තීන් කලා කියන්නේ දස්සන සමාපත්තිනාම, කරජකායේ පටික්කෝලාකාරස්ස සම්මදේව දස්සන වසේන පවත්ත සමාපත්ති, භාවතෝ පටම සාමන්්‍ය පළං පරියායේන විනාදස්සන සමාපත්තිී. දස්සන සමාපත්තිී කෙල කියන්නේ. කරජ කයහෙවත් ඔබේ ඔය කෙස්ලොම් නියදස් සම්මස් නාරවලින් සමන්නාගත ශරීරය පිළිබඳව. පිළිකුල් ආකාරයෙන් පටික්කූල වශයෙන් දකිමින් ප්‍රථමාදී දිහාන උපදවාගෙන ඒ දිහාන පාදක කරගෙන මග පල ඉපදීම හෙවත් මාර්ගඵල ප්‍රතිවේදය උදාකරගන්නා ඥාන දර්ශනය පහළ කරගැනීම දර්ශන සමාපත්තින් පහළ කරගැනීම කියල කියනවා වෙනත් විදිහකින් කිවතින් කායගතා සති භාවනාව වඩලා දක්තිංසාකාර භාවනාව වඩල්ලා. ඒ ඔස්සේ යොමු කරනලද සිහිය ඇතිව. කේසාදී එක්කෙ කොට්ටාසයක් පාස ප්‍රතමාදී ප්‍රථම ධ්‍යානයේ විශේෂයෙන් උපදවලා. ඒ ප්‍රථම ධ්‍යානයේ පාදක කරගත්ත විදර්ශනාවකට චිත්ත පරම්පරාව යොමු කරලා. ඒ ඔස්සේ උදාකරගන්න ලබාගන්න පහළ කරගන්න ආර්ය මාර්ග විද්‍යාවේවත් සෝවාන් මාර්ගක් ඥානයේ පටන්. ර පලඥානය දක්වා ඒ උත්තම ප්‍රාප්තිය උත්තම ප්‍රවේශයට කියනවා දර්ශන සමාපත්තිෙන් කියලා පල්ලමු දර්ශන සමාපත්තිය කලකයන්නේ සෝතා පන්නවීමට බුදුරජාණන් වහන්සේ දකිනවා යම් කිසි කෙනෙක් දැක වදාරනවා යම් කිසි කෙනෙකුකායගතා සති භාවනාව පුරුදු කරමින් කේසාදී කොට්ටාසයන් වෙන්වෙන් වසයෙන් පරිගානය කරමින් කේසාාදී කොට් ාසයන් හි යොමු කරන ලද්ද ලද සතිය මනසිකාරය ඇතිව. ඒ ඔස්සේම වඩන ලද සමාධ ඇතිව ප්‍රථම ධ්‍යානය පහළ කරගෙන එයම විදර්ශනාවට පාදතලය කර ගනිමින් ඒ සමාධියයේ ඒ සමාධිය ඇති ශාන්තභාවය ඒ සමාධියයේ ඇති නොසල්වෙන භාවය තුළ පිහිටලා නාමරූපසංහයාත ලෝකෙ හඳුනාගන්නටත් තුළ විරාගේ නොවැල්ම ඇතිකරගන්නටත් ඒ විරාගේ නොවැල්ම ප්‍රථම වසයෙන් ශක්ෂාත් කිරීම නම් ඕ මාර්ගඥාන පහළ කරගන්නටත් යම් ශ්‍රාවකයේ කටයුතු කරනවා නම් අන්නේ කටයුතු කිරීම මෙන දර්ශන සමාපත්තිෙන් උපදවා ගැනීමයි. බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩල දෙස බලාගෙන සාරිපුත්ත මහා රහතන් වහන්සේ වදාරන්නේ කුමක්ද, ස්වාමීණී ඒ ආකාරයෙන් නිවනේ රසධනවන භාග්‍යවතුන් වහන්සේ දැකවදාාරෙනවා, ප්‍රථම දර්ශන සමාපත්තිය සෝතාපන්නවීම බවත් දෙවන දර්ශන සමාපත්තිය සකදාගාමීවීම බවත් තුන්වන දර්ශන සමාපත්තිය, අනාගාමීවීම බවත් හතරවන දර්ශන සමාපත්තිය, රහත්වීම බවත්න් ස්වාමීණී භාග්්‍යවත් බුදුරජාණන් වහන්සේ දැකවදාරනවා. දැකවැදෑරීම ඒ අනුදැන වැදෑරීම ඒ ආකාරීෙන් දේශනාව පැවැත්වීම ඒ කාන්තයෙන් පරම සත්‍යයි කියලා. සාරීපුත්ත ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ සත්තුව පැවැති දර්ශන සමාපත්ති විෂයෙහි මහාඥානයේ පිළිබඳව සිංහනාධ කරමින් බුදුරජාණන් වහන්සේට මහා ස්තුති පූජාවක් ගුණගී වරුණාවක් සිද්ධ කරලා. බදුරජාණන් වහන්සේගේ අනුහස දෙවියන් සඇතලෝකට ඇසෙනසේ ප්‍රකාශ කරනවා සාරිපුත්ත ස්වාමින් වහන්සේ දැක්කපු බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය කෙනකොට දකිින්ට බෑ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මහා ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය මේ විදිට දැක්කට ඔබට මට ඇතැම් තැන් නොතේරෙනට පුළුවන් ඔබට මට මේ උතුම් දේශනාවේ සම්පසාධනීය ධර්මපරියායේ කරුණු නොවැටහෙන්න පුළුවන්. එහෙම නොවැටහුණට ඔබ හිතන්න මේ විරාගී මනිවරයෙක් තවත් විරාගී මනිවරය ගැන ගුණවරුණාවක් සිද්ධ කරන්නේ. කෙලෙස් නැති රාගේ නැති දේශය නැති මෝහය නැති අකුසලේ නැති සිතකින් එවන් ඌම මනෝභාවයක් දැකපුවාකාරය. එවන් ඌම ගුණපිරිත්්‍ර සිතක් දැකපුවාකාරය. සාමානෙරාග සහිත, දෝස සහිත මෝහසහිත කෙනෙකුට හඳුනාගන්ත බැරිවෙන්න පුළුවන්. එනමුත් සිත පහදවා ගන්න විරාගී මනිවරු කියන්නේ පාරිශුද්ධෝ මනෝභාවයකින් මනෝපසුබිමකින්. මානසිික ශක්තියකින් මේ මහ පොළොවි වැඩහිට පපුතුමන් වහන්සෙලා කියලා. ඒමත් ඔබේ චිත්තා ප්‍රසාධීයට ප්‍රමාණවත්කාරණයක්. සාරිපොත්ත ස්වාමීහු නැවත වදාරනවා බන්තේ භගවා ඉතිපි දස්සන සමාපත්ති දේශනාය අනුත්තරෝ. දස්සන සමාපත්ති දේශනාය අනුත්තරෝ වත භන්තේ භගවා ස්වාමීනී බුදුරජාණනී. පතුල් වඳදිින්ට්‍රාවසරයි දර්ශන සමාපත්ති විශ්හහි අනුත්තර අසම සම අසහායමාගේ මනිරජානන මේ ගුණය අනුමෝදම්වනසයක්වා කෙන බුදුරජාණන් වහන්සේ දිරිය සිංහනාදනංවමින් උදාලාහිුරුසේ තය ජස්වී වෙලා ඒඋනත් මේ ලෝකයේ කිසිම සත්වයෙක් නොතවන නොදවන එක්කම් හිරු මඩල් බුදුරජාණන් වහන්සේ. රා සඳසේ සෞිය වූ ගුණෙන් යුක්තයි. ඒ වනාට සඳමඩලේ වගේ කලංකයක් නෑ තතාාගත ජීවිතයේ. පියුමක් වගේම ශ්‍රීකාරයි ඒ වුනාාට කවදාකවත් පරවන්නේ නෑ ඒ තතාාගත සම්බුද්ධ පත්මය. මත් හස්තිරාජයෙක් වගේ ප්‍රියංකරයි. ඒ වුනාාට කවදාාවක් භයංකරභාවයක් නෑ. ගින්නක්සේම ප්‍රයෝජනවත්ලෝ සතුන්ට මේලෝක කිසි කෙනෙක් දවන්නේ නෑ කිසි කෙනෙකුට පීඩාවක් ලබා දෙන්න නෑ. මැනිකක් සේම බබලනවා බුදුරජාණන් වහන්සේ ඒ වනාට ඒ හදවත වඩරු පිඩක් වගේ පරදුක්කයේදී වනුවෙලා යනවා. තතාගතයන් වහන්සේගේ මුව මඩල දෙස බලන බලන හැමෝටම අනන්ත දුකක් පහවන හැටි හරිම පුදුමයි වච්චනවලින් කියන්ට බෑ. බුදුරජාණන් වහන්සේගේ මේ අනන්ත අනුහස අනන්ත ආශ්චරියය අනන්ත ආනුභාවයසිහි කරලා නැමතත් වදාරනවා අපරම්පන භන්ති ඒ තදානුත්තරියන් යහාා भගවා ධම්මන්දේසේති පුද්ගල ප්ඥත්ති සු ස්වාමීණී භාග්‍යවතුන් වහන්සේගේ මහා පුදුම තවත්ගුණයක් මමදකිනව තහාාගතයන් වහන්සේ මේ ලෝකයේ ආය පුද්ගලයන් දනෙක් පිළිබඳව දේශනා කරනවා සත්ති මේ භන්තේ පුග්ගලා ඒ හදදනා නම්ස්වාමීණී උබතෝභාගවිමුත්ත ප්ඥාවිමුත්ත කායසක්හි දිට්ටිප පත්ත සද්ධාවිමුත්ත ධම්මානුසාරී සද්ධානුසාරයේ කියන මෙන්න මේ සත්වැදෑරුම් ආර්යන් වහන්සේලා බලන්න කෙනෙක් මේ උතුම් ධර්ම මාර්ගයට ඇතුලූනාට පස්සේ ස්වාන් මාර්ගක් ඥානය පහළකරගත් මොහොතේ පටන් මහාරහතන් වහන්සේ නමක් බවට පත්වෙනකම් ඒ පත්වීම දක්වාම ඒ උතුමන් වහන්සේලාගේ මනස චිත්තා ප්‍රෘතිය හැසිරීම විශ්ලේෂණය කරලා බුදුරජාණන් වහන්සේ ධරමය වදාරන හැටි. කොච්චර නම් පුදුමයක්ද. ඇයි මේ පුදුමයි කියල කියන්නේ මේවත් සාමාන්‍ය ලෝකයේ, මිනිසකුට හිතාගන්නවත් බැරිිකරුණු මෙවා හිතාගන්වත් බැඩිකරුණු කියන්නේ ඇයි විරාගි මනිවරුන්ගේ මනෝ භාාවය සරාගී ඇත්තන්ගේ චිින්තනයට ගොදුරු නොවන නිසා. බුදුරජාණන් වහන්සේ වදාරෙනවා උබතෝ භාග විමුත්ත නම්ම රහතන් වහන්සේ ගැන. කෞදෝ භතෝ භාග විමුත්ත කෙලකයන්නේ දවීහි භාගෙහි විමුත්තෝ අරුපසමාපත්තියා රූපකායතු මක්ගේන නාමකායතෝ අරූප සමාපත්තිීෙන් සසිියල්ල උපදවාගෙන තියෙනවා අරූප සමාපත්තිීෙන් නිසාම රූපකායෙන් මිදීයනවා මනවද අරූප සමාපත්තීන් කියන්නේ ආකාසානංායතන සමාපත්තිය විඤ්ඥාණංචායතන සමාපත්තිය ආකින් චං්ඥායතන සමාපත්තිය නේව සංඥානා සඥායතන සමාපත්තියට කියනවා අරූප සමාපත්තීෙන් කියලා මේ අරූප සමාපත්තිීෙන් උපදවා ගන්න කෙනා. රූපාාවචර භෝමිය ඉක්මවා යනවා රූපාවච්චර තලය ඉක්මවා යනවා රූපාාවචර භූමි ඉක්මවා යෑම සිද්ධ වන්නේ අරූප සමාපත්තියෙන්මයි මක්ගේන නාමකායතෝ ආර්ය මාර්ගයෙන් ආය මාර්ග ඥාන දර්ශනයෙන් නාමකෙන් මිදී යනවා. පෙනත් විදියහකින් කිවොත් අෂ්ට සමාපත්තිය උපදවා ගන්නවා නිරෝධ සමාපත්තියට සමවැදීමේ හැකයාාවත්තේ රහතන් වහන්සසි උපදවා ගන්නවා. තුන්නම් අරූප සමාපත්දිීනං ඒක එකතෝ ොට්ටාය සතර අරූප සමාපත්දිහෙවත් සතර අරූපධ්‍යානයන්ට සමවදිනවා අපිහිතමු ආකාසානංජායතනයට සමවදිනවා ඉන් නැගිටිනවා නාමරූප විදර්ශනා කරනවා අරහත් පලසැනසීම ලබනවා. අන්නේ සැනසීම ලබන රහතන් වහන්සිට කියනවා ඔබතෝ භාග විමුත්ත රහතන් වහන්සේ කියලා. දෙවන අරූප සමාපත්තිය වන. විඤ්ඥාං චායතනයට සමවදිනවා ඉන් නැගී සිටිනවා නාමුරූප විදර්ශනා කරනවා, මාර්ගප්ඥානයේ පහළ කරගන්නවා. කුමන මාර්ගඥානයේද. අරහත් මාර්ගඥානයේ ඒ රහතන්වහන්සේට ප්‍රකාශ කරනවා දේශනා කරනෝ බතෝ භාග විමුත්ත රහතන් වහන්සේ කියලා. මේ විදදියට පිළිවෙලින් සතර අරූප සමාපත්තීන්ට සමවැදිලා ඉන් නැගීඳලා. ඒ සමාපත්ති මට්ටම මේ පිහිටා කෙරෙන විදර්ශනාවෙන් අනතුරුව උදා කරගන්නා අරහත් මාර්ගක් ඥානය ලැබූ උතුමන්ට බුදුරජාණන් වහන්සේ වදාාරනවා උබතෝභාග විමුක්ත රහතන් වහන්සේලා නැත්තං උතුමන් වහන්සේලා කියලා ඒ වගේම නිරෝධාවෘට්ටහාය නිරෝධ සමාපත්තියෙන් නැගටලා අරහත්වයට පැමිණි අනාගාමී උතුමන් වහන්සේ තත්ත් ඔබතෝ භාග විමුත්ත කියන ඒශ්‍රී නාමෙන් නම්වත් කරනවා. මේමක් ගෞරවනීය නාම මබතෝ භාග විමුත්ත කියන මේ නාමේ බුදුමයින් යම්කෙ සිශ්‍රාවකයකු ටාසන්ට ලැබුණොත් ඔහු දෙවියන් සෑත ලෝකයේ පරම පූජනය කෙනෙක් බවට පත්වෙනවා. එනි සයි බදුරජාණන් වහන්සේ මේ විදිහයට ආරය පුද්ගලයන් පිළිබඳද මහා කරුණාවෙන් දේශනා කරන්නේ. ලෝකයේ හැම කාලයකම හැම තැනකම නොවන නිසා. කලාතුරකින් දක්කින්ට ලැබෙන නිසා. පින්වතුනිි හිතන්න මේ උත්තම සැනසිල්ලපට පැත් පත්වෙච්ච කෙනාට පුළුවන්. මේ මහා පොලවී පමතින ශරීරකූඩුව ශරීරය කලේබරය ඔසවාගෙන මේ අහස්කුසින් හන්සරාජයක් යනෝ වගේ යන්න. මහාසාගරයේ, විලුම්බ තෙමෙන තරමින්වත් ජලයේ ගිලිනි නැත්ව ඇවිදගෙන යන්න. ඕනෑම පරවදයක් හඳු වැටියක් ගල්කුලක් සිදුරු කරගෙන මතු වෙන්න. මේවයිතා ස්වල් පාශ්චරයයන් නාරයන් වහන්සේලගේ ඉරදීන් ගැනකතා කරද්දි. මේ වගේ ඔත්තම සැනසිල්ලකට පත්වැච්චෝ උත්තුම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැත්නම් කෞුද දේශනා කරන්න දන්නේ. බුදුරජාණෝ පමණයි. මහාඥාන බලයෙන් යුතුවන්නේ එනිසා බොතෝ භාග විමුත්ත කෙන උතුමන් වහන්සේ නාමකයන්ද රූපයන්ද මිදේගිය මහරහතන් වහන්සේ. රූපකයෙන් මිදෙන්නේ කෙසේද. රූප සමාපත්තිෙන් නිසා නාමකයෙන් මිදෙන්නේ කසේද. මාර්ග අරහත් මාර් ගඥානයෙන්. මේ දෙක එකතු වූ තැන නිරෝධ සමාපත්තියට සමවැදීමේ අවස්ථාව හිමිවෙනවා. එමගින් නාමකයින්ද රූපකයෙන්ද, උතුමන් වහන්සේ නිදහස්ව කැමතිනම් දින හතක් එක දිගට එකම පරිියංකයක වැඩඉඳලා. ඒ සැනසීම දිත්්‍යධම්මව මේ ජීවිතයේම ඒ නිවන්සු වලඳන්න ඒ ශ්‍රාවකයාට හෝ ශ්‍රාවිකාවට අවස්ථාව සැලසෙනවා. ඉන් අනතුරව බුදුරජාණන් වහන්සේ වදාාරණ පඥ්ඥාවිමුත් කියන උතුමන් වහන්සේ පිළිබඳව කෞුද පඤ්ඥාවිමුත් කියල කියන්නේ. සුක්ක විපස්සකෝ චතෝහි ජානෙහි බෘට්ටාය, අරහත්ත පත්තානං වසයන චත්තාරෝති පංචවිදෝ. ප්ඥා විමුක්තකෙන් උතුමන් වහන්සේ සමතේ පාදක කරගන්නේ නැතිව. විදර්ශනාව පමණක් මුල පටන්ම අගදකුවාම ප්‍රගුණ කරමින් ඒ විදර්ශනාවට අනුවම ඒ විදර්ශනාවට අනුවම ගිය ඥානය මුහකරවලා දවුණු කරවලා විදර්ශනාව අනුවම, උතුමන් වහන්සගේ ජීවිතේශියලු කායවාක් මනෝ සමාචාරයන් හසුරවල මඟ පල ලබනවා ඒ අනුව අරහත්තුවයට පැමිණෙන උතුමන් වහන්සේ සුක්කවි පස්ස කරහතන් වහන්සේ උන්වහන්සේට නමුත් ඒ කාන්තයෙන්ම යටත් පිරිසයින් ප්‍රථමත් ධ්‍යානය හෝ ප්‍රථමත් ධ්‍යාන සමාපත්තිය ඇතිබම තමයි ඒ උතුම් මාර්ගඵලයන්ට පැමිණෙන්නේ. ඒ වගේම චතෝහි ජානයහි කරූපාවච්චර ධ්‍යාන හතර හොඳට වඩනව වඩලා ඒ ධ්‍යයාාන හතරට කැමති කැමතිසේ සමවැදිලා කැමැමති ධ්‍යානයකින් නැගීදලා පෙරසිද්ධ කලා වගේ නාමරූප විදර්ශනාවට නතුකරගෙන ඒෝසේ ඇති කරගන්නා ආර්ය මාර්ග විද්‍යාවහවත් මඟඵල ප්‍රතිවේදය වෙනත් විදිහකින් කිව්වත් මහාරහත් භූමියට පැමිණීමත්. යම් උතුමන් වහන්සේ නමක් විසින්ධ සිද්ධ කරනු ලබන්නේ ඒ උතුමන් වහන්සේ පංඥා විමුත්ත කර බුදුරජාණන් වහන්සේ හඳුන් වනවා. හයසක් හී කියන්නේ පුොට්ටන්තන් සච්චිකරෝතිී කියෙල බදාල ආකාරයෙන් ජාන සම්පස්සම් පටමම් පුසති පච්චා නිරෝධං නිර්්බාණන් සච්චිකරෝති පළමුකොට ධ්‍යානස් පර්ස හිවත් ්‍යානයන්ට සම්වදිනවා දෙවනුව නිරෝධ සමාපත්තියට උපද සමවදීමට සුදුසුකම් වන අරහත් පලය ෝ අනාගාමී පලය කාමරාග ප්‍රහණය දීමේකාන්තයි. වගේම අරෝප සමමාපත්තිීන් උපදවා ගන්නවා. එසේ උපදවා ගත්තා හෝ නැතා හෝකායිසක් හී කියෙන උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හඳුන් වනවා. සෝවාන් පලයේ පටන් අරහත් මාර්ගය දක්වා වැඩඉන් ආර්යන් වහන්සේලා හය දෙනාටයි කායසක් ගී කෙල කියන්නේ ඒ උතුමන් වහන්සේලාට අෂ්ට විමෝක්ෂයන් හෙවත් පූපාාවචර සමාපත්තිීන් හතරත් අරූපාාවචර සමාපත්තිීන් හතරත් පහිටලා තියෙනවා. ්‍රඥාවෙන් දැකලා ඇතැම් කෙලෙස් ප්‍රහාණිය වෙලා තියෙනවා. ඇතැන් කෙලෙස් ප්‍රහාණය වෙලා නෑ. ඒක කියන්නේ සෝවාන් පලයේ ඉන්න කෙනෙක් ඉන්නවා. ඒවගේම සකදාගාමී පලේඉ අනාගාමී පලයේ ඉන්න.ඒවගේම අරහත් මාර්ග අවස්ථාව පසු කරන මේ විද්්‍යයට මේ උතුමන් වහන්සේලා හයි දෙනාට කියනව කායසක්හහි කියලා. නැමතත් කිවෝතිං සෝතාපත්නි පලය, සකදාගාමී මාර්ග සකදාගාමී, පලය අනාගාමී, මාර්ග අනාගාමි, පලය අරහත් මාර්ග කියන මේ අවස්ථා හය බුදුරජාණන් වහන්සේ දේශනා කරනව කායසක් හ කියලා. මෙව්වා නැවත නැමත ඔබ අසාවිමසා හොඳින් දැනගන්නට ඕන දිනෙක ඔබත් චතුරාර් සත්‍යය අවබෝධ කරනවනං. මේ සප්ත දෑරුම් පුද්ගලයන් අතර කෙනෙක් වෙලා තමයි ඒ කාන්තයගේ උත්තම සැනසිල්ලට පාතබන්නේ පියමන් කරන්නේ. ඊළඟ උතුමන් වහන්සේ තමයි දිත්්ටිප්පත්ව කියල කියන්නේ දිිත්්ටිපපත්ව උතුමන් වහන්සේ දස්සන සංඛතස්ස සෝතාපත්ති මගග ඥානස් අන්තරම්පත්තෝ තියත්හෝ ඒන් අදහස් කරන්නේ සෝවාන් මාර්ගඥානය ලබාගෙන ඉන්න අනතුරුව න් පලයට පැමිණිලා ස්ෝවාන් පලයේ පටන් අරහත් මාර්ගය දක්වාඉන්නෝ උතුමන් වහන්සේ එ උතුමන් වහන්සේගේ විශේෂත්වය තමයි. උබ්බ භාග මක්කක්හනේ කිලේසත් හේදක ඥානං අදන්දන් තිකිිනං සූරං එඋතුමන් වහන්සේගේ කාගෙද දිිට්ටිප පත්තකින් උතුමන් වහන්සේගේ පුරුවභාග මාර්ගයහෙවත් මග පල්ල පිනිස්ස පිළිවෙත් පුරන අවධියයේදී. ඒමනැත්නම් ඒ උතුම් පූර්ු භාග ප්‍රතිපදාව තුළ තිියුණු නුවනකින් යුක්තව කටයුතු කරගෙන සීල ගුණ ධර්ම පුරුදු කරගෙන ඇවිල්ලා ඉන් අනතුරුව මාර්ග අවස්ථාව පසු කරනකොට. ඉතාමත් මත්තිවුණු නුවනකින් යුක්තව ශක්තිමත් ප්‍රඥාවකින් යුක්තව සීග්‍රයෙන් කෙලෙස් ප්‍රහාණය සිද්ධ වෙනවා. අන්නේ නිසා දිට්ඨන්තම් පත්තෝ දිට්ටිපපත් කියන උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා. තුත්‍ය දස්සන සංඛතාය දිටිය නිරෝධස් පත්ත්න් දීපේතිී කියලා චතුර් සත්‍යය දැකී මනම්මු උත්තම ප්‍රථම ප්‍රවේශය වන සෝවාන් මාර්ග අවස්ථාව පසුකිරීම සෝතා පන් ආර් ශ්‍රාවකයකු වීමේ පටන් අරහත් මාර්ගය දක්වා ඒ අවස්ථා හය පිප් පත් නමින් බුදුරජාණන් වහන්සේ වදාරනවා. මේ පුද්ගලයා තතාාගතයන් වහසක බුදු ඇතින් ප්‍රශ්ඥාවෙන් දකිනවා. දැකලා හෝට අනුව ධර්මය දේශනා කරලා අරහත් පල සැනසීම ලබා දෙන්නට බුදුරජාණන් වහන්සේ කාරුණික වෙනවා. සද්ධා විමුත්ත කියල කියන්නේ. සද්ධා විමුත් උතුමන් වහන්සේ භභාග මංගක්හනේ සද්ධහන්තස්සවිය කෙලේසක් හයෝ ෝත. ුදුරජාණන් වහන්සගේ සසුනට ඇවිල්ල බෝම උසස්සාකාරයෙන් ශ්‍රද්ධාව පුරමින් සෝතාපන්න භූමියයට පත්වෙලා ඉන් අනතුරුව අරහත් මාර්ගක් ඥානය දකුවාම පසු කරන අවස්ථාක හිපය නැත්තං අවස්ථාහය සෝවාන් පලාවස්ථාව සකදාගාමී මාර්ගාවස්ථාව සකදාගාමී පලාවස්ථාව අනාගාමී මාර්ගාවස්ථාව අනාගාමී පළ අවස්ථාව අරහත් මාර්ග අවස්ථාව කියන්න මෙන මේ අවස්ථාාව හය පසු කරන උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාාරනවා සද්ධාය විමුත්තහෙවත් සද්ධා විමුත් කියලා. මේ ආර්ය පුද්ගලයන්ගේ ප්‍රභේදය බුදුවැසින් දකිනු විනා රහතන් වහන්සේ නමකටවත් ඇතැම්මිට හරි හැකි දකින්නට බෑ. ධම්මානුසාරී කල කියන්නේ ධම්මං අනුස්සරතීති. ධරමය සිහිකරනවා කුමක්ද ධර්මය කළ මෙතන අදහස් කරන්නේ දම්මෝති ප්ඥා ප්‍රඥාව පූර්වාංගම කරගත්ත, පญ්ඥා පුබ්බංගම මක්ගම් භාාවේති ධම්මානුසාරේ. ප්‍රඥාාව පූර්වාංගම කරගත්. මාර්ගෙ වඩන උතුමන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාාරෙනව ධම්මානුසාරී පුද්ගලයා කියලා. ධම්මානුසාරී පුද්ගලයාගේ, ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්ලෙස පීටනවා ශ්‍රද්ධා ඉන්ද්‍රියයට වඩා. ප්ඥින්ද්‍රියයා අධිමත් අං හෝති, පඤ්ඥා පුබ්බංගමං අරිය මක් ගම් භාාවේතී කලවදාළෙ ඒකයි. ඒ ධම්මානු සාරී කියයන උතුමන් වහන්සේ දම්මානු සාරී භූමියයට පත්වීම කියන්නේ කුමක්ද. සෝවාන් මාර්ග අවස්ථාව පසුකිරීම. සෝවානන් මාර්ග අවස්ථාවට සෝවාන් මාර්ග චිත්තක්ෂණයතයි. ධම්මානු සාරී උුතුමන් වහන්සේ කියලා කියන්නේ. ඒ ධම්මානුසාරී යුතුමන් වහන්සේ කාන්තයෙන්ම සෝවාන් මාර්ග චිත්තක්ෂණයෙන් අනතුරුව සෝවාන් පලචිතක්ෂණයට පත්වෙනවාමයි. එක පරම සත්්‍යයක් මේ මහපොලව අලු දවිලි වනත් ඒ සෝවාන් මාර්ගක්ෂණය පසුකරපු කෙනා. සෝවාන් පල අවස්ථාවට පත්වෙලා මයි සසරදුකින් නිදහස් වන්නේ. නිසා බුදුරජාණන් වහන්සේ වදාරෙනවා ප්‍රඥාාව පූර්වාංගම කරගෙන, සෝවාන් මාර්ග අවස්ථාව පසුකිරීම, ධම්මානුසාරීවීම කියලා. එවගේ සද්ධානුසාරී උතුමන් හසේ දේශනා කරනවා, සද්ධා පුබ්බංගම මක්ගම් භාවේති, ශ්‍රද්ධාව පූර්වාංගම කරගෙන, ශ්‍රද්ධාව ප්‍රධාන බලය කරගෙන සෝවාන් මාර්ග අවස්ථාව පසු කරන කෙනට සද්ධානු සාරී කියල කියනවා. එ නම් සද්ධානුසාරීවීම සහ ධම්මානුසාරීවීම කියන්නේ කුමක්ද සෝවාන් මාර්ග අවස්ථාවට පත්වීම. එය ඒක චිත්තක්ෂණිකයි දිගු කාලයක් නෙමෙයි ඒක චිත්තක්ෂණිකව උදා කරගන්න ඒ මාර්ග චිත්තක්ෂණය ඒ කාන්තෙන් ලබනවාත් සමගමයි ළඟචිත්තක්ෂණය සෝවාන් පලා අවස්ථාව හෙමන ඇත්තන් සෝවාන් පලය ඒ ආරයන් වහන්සේට පහල වෙනවා ඒ චිත්තෝත් පාදය. ඒ විදිහයට යම්කිසි කෙනෙක් මේ උතුම් බුදුසසුනතුළට ඇවිල්ල ශද්ධාවෙන්ම පිළිවෙෙත්පුරනවනං එයා දිනෙක සද්ධානුසාරීවෙමින් ආය ශ්‍රාවකෙක් බවට පත්වෙනවා. ආර්ය ශ්‍රාවකෙක් බවට පතුවීමෙන් පමණයි සබද්ධානුසාරී කියන ඒ උතුම් දේශනාවේ උතුම් ප්‍රකාශය මුළුමනින්ම අනුකූලවන්නේ අර්ථාන් විත වන්නේ. ඒගේ ප්‍රඥාාව පූරවාංගම කරගත්ත මාර්ගේ භාවිත කරමින් සෝවාන් මාර්ගෙයට පැමිණීමෙන් මයි එයා ධම්මානුසාරී කෙනෙක් බවට පත්වන්නේ එනිසා ඔබ මේ කියපු ආය පුද්ගල විභාගය බුදුවැසින් දැකපු ආර්යන් වහන්සේලා ගේ අවස්ථාවන් ආරයන් වහන්සේලා පසුකන අවස්ථාවන් පිළිබඳව හොඳර සසිහිපත් කරගන්න දිනෙක ඔබටත් මටත් දුකෙන් අතමි දෙන වැඩපිළිවෙලේදී. මේ අවස්ථාවකට පත්වෙලා දුක්ගෙවන් කරන්න අවස්ථාව මේ උතුම් වැඩපිළිවෙල තුළ නිසැකවම උදාපත් වන නිසා. මේ බුදුරජාණන් වහන්සේගේ පුද්ගල විභාගහෙවත් සප්තවිද ආරි පුද්ගලයන් ඔවුන්ගේ හැසිරීම් ඔවුන්ගේ මනෝභාවයන් දක්නා ඥානය ගැන, දේශනා කරද්ද මට සිහි පත් වෙනවා එක්තරා කතාවක් අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩහිටපුොකාලේ දකිනවා මහා ප්‍රඥාවෙන් එක්තරා සිටු දියනයක් සිටුදුවක් උඩු මහන්තලයේ ඉඳල්ලා යට මහන්තලයට නැත්තං බිම් මහලට ඇවිල්ලා දවියන ශාලාවේ ඇවිධයනකොට ඇයට පේනවා ඉතා රිජු වූ කිසිම වංකයක් නැති ඇදක් නැති නූල් ඔතන දණ්ඩක් මේ නූල් ඔතන දණ්ඩ ඉතා මුරුදුයි සුමටයි ඇදනෑ වක් වෙලා නෑ මේ කුමාරිකාව මේ ලිය දිහා බලලා හිතනවා මේ ලෝකෙ ජීවත්වන මිනිස්සෝ කායවංක වචීවක මනෝවංකයන් නැතුව ජීවත්වන වනං ලෝකය කොච්චර ලස්සන වෙද. බලන්නේ සිටුකුමාරිකාව කල්පනා කරපු හැටේ. මොනවද කායවංක වචීවංක මනෝවංක කියල කියන්නේ කයෙන් සිද්ධ වනා කුසල් වච්චනයෙන් සිද්ධ වනා කුසල් මනසින් සිද්ධ වන කුසල් ට කියන වංකයන් කියලා ඇදයන් කියලා කුදයන් කියලා කියනවා මෙ ධර්මය තුළ. මේ කායවාග මනෝවංකයන් නැතිවල්ලෝ කිමිනිසු ජීවත්වෙනවන කොච්චර හොඳයිද කියලා සිටකුමාරිකාවට සිතිවිල්ලක් පාල වෙනවා ඇය නෙවත වදාවක් උඩු මහන්තලයට ගමන් කරලා. බුදුරජාණන් වහන්සගේ ගුණ සිතමින් බුදුරජාණන් වහන්සේගේ සිත පාරිශුද්ධයිනේ බුදුරජාණන් වහන්සේගේ වචනය ශ්‍රීමකදේශනාවක්නේ බුදුරජාණන් වහන්සේගේ ස්්‍රී ශරීරය හසුරුවනාකාරය ආශ්චරයමත් සුවයලවනවන මේ විද්‍යයට හිතහිතා ඉන්නකොට ඇගේ සිතේ බුද්ධාළම්බන ප්‍රීති ඇති වෙනවා. ඇගේ සිතේ ඇති වෙනවා පුදුමාකාර පස්සද්ධියක් සංසිඳීමක් මුළු රූපකයම නිමීගියා මුහොතකින් සංසාරෙක් කළපින් ඇැති ඇත්තන්ට ධරමය අවබෝධවෙන්න වැඩිවෙලාවක් යන්නේෙ නෑ. ඒ පනිවිඩයයි ඔබට මට ලබා දෙන්නට ඕුවමනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දකිනවා මා සරනගිය සිටු කුමාරිකාවක් සිටු මැදුරේ පිරිසිදු සිතිවිල්ලකින් පසුුවෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මහෝතීම් රශ්මිධාරාවක් මවල ඇයි ඉදිරියේ පෙනී සිටිනවා. ඇයිදිරයේ පෙනී සිටලා. බුදුරජාණන් වහන්සේ, සත්තර පද ගාත්හා වක් දේශනා කරනවා. ඇය මොහොතකින් ආසනයෙන් නැගිටලා අහෝ දසබල ධාරී බුදුරජාණන් වහන්සේ මාවෙ අනුකම්පාවෙන්. මගේ සිටු මැදුරට වැඩම කලා කෙලා දනින් වැටුණ. දනින් වැටල දෑත්ත නලලේ තබා සිරි මුව මඩල දෙස අහසේ පුරසඳ දිහාබලනෝ වගේ බලාගෙන ඉන්නවා. සිරිමුව මඩල්ල විවරවුණ, මහනෙල් මල් සුවඳින් සිටු මැදුර පිරේගයා, සුදු බුදුරැස්ධාරාවෙන්න්නා ලෝකමත්වුණ යෝවේ ටිතත් තෝ තසරංව උජ්ජු ජිගුච්චති කම්මේහි පාපකෙහි වීමන්සමානෝවිසමං සමංච තංවා පිදිීරා මුණිවේදයන්ති මේ ගාත්හාාවදේශනා කළා කුමක් දෙහි අර්ථය මේ ලෝකයේ ජීවත්වන කෙනෙක්ු හරියට නූල් ඔතන දන්්ඩ රිජුයි අන්නේ රිජවාකාරයේ දන්්ඩ වගේ වැරදි පාපී කායකරම පිළිකුල් කරනවනං ලාමක වචන පිළිකුල් කරනවනං ලාමක හැසිරීම් පිළිකුල් කරනවනං ඒ වගෙන් වෙෙන් වෙලා හොඳට නුවනින් විමසලා සම විසමය දැනගෙන මේ ලෝකෙ හැසිරෙනවනං මේ ලෝකෙ ප්‍රඥාව ඇති මනිවරෝ ඒ උතුමන් වහන්සේ අනුගමනය කරනවා. ඒ උතුමන් වහන්සේට ගරු කරනවා. එයා ප්‍රඥාවන්තේකය කියල ප්‍රකාශ කරනවා. මෙන්න මේ සතරපදගාතාව සිටුකුමාරිකාවට ඇසොනා ඇය දනින් වැටිල සිරිමුව මඩල්ල දිහා බලාගෙන. සෝතාපන්න ආර් ශ්ලාමිකාවක් බෝට පත්වොන, බුදුරවා තුරු දන්නුනා. ඇය අප්‍රමාණ ප්‍රීතියකට සෝමනස්සයකට පත්වෙලා. බොහෝ දානෝප කරන රැගෙන දෙවරම් වනාරණට ගිහිල්ල බුදුරජාණන් වහන්සේ උදෙසා දන් පැන් පූජා කරලා ලැබූ අනන්ත සැනසීම ගැන බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කර සිටියා. හිතන්නට බුදුරජාණන් වහන්සේ දැක්කෙ නැත්නම් සිටුමැදුරේ සිටු කුමරයක් මේ විදිහට, සෝවාන් වීම පිණිස්ස සුදුසු වූ චින්තනයකින් ඉන්නවා කියලා ඒ සැනසීම ලැබෙනවද. මෙතන ඉන්න මේ සෑම සිතකම මේ රාත්‍රී අපමන පින්සිත් වැඩෙනවා. හැබැයි මටහැකියාවක් නැතිනිසා ඔබේ සිතින් සිත බලා දම්දේශනා කරන්න මෙතන ඉන්න මේ පින්වත් පිරිසට බුදුරජාණන් වහන්සේශ්‍රී සද්ධරමය දේශනා කලා නම්. මෙතන ඉන්න පිරිසට තතාගතයන් වහන්සේගේ බුද්සිරේ මුව මඩලින් මේ එක්කම ගාථාවක් ඇසුනනම් සුවිශාල් පිරිසක් ආරය ශ්‍රාවකයෝ ශ්‍රාවිකා බවට පත්වෙනවා. එක්කම ශාක්ෂිය මේ මහසෑ රජාණන් වහන්සේ. අපි මොනවා කරන්න ඇද දැන්ගේ අසිරිය ඒ සොඳුරු මහො අතීතයට ගිහිල්ල ඉවරයි. අනේ දැන් අතීතයට ගියානේ කියලා හැඩු කඳුලින් කල්යවීමෙන් පලක්නෑ. උපරීම වීරයක් දරලා උත්සාහයක් දරලා. සිත පුරුදු කරන්න මේ උතුම් ධර්මමාර්ගය තුළම. සිත හැමදාම ගුණයෙන් රංජනය කරවන්න. රාග සිතිවිල ීවසන්ට එපා, දේස සිතිවි ලීවසන්ට එපා මොහෝ මදමා සිතිවිල ීවසන්ටපා බුදුරජාණන් වහන්සේ හාම ජීවත්තෙන්ට. සෑම උදේකම සෑම සොලස්කාලයකම ඔබ නින්දට යන කොට අාවදි වෙන කොට බුදුරජාණන් වහන්සේ ගැන හිතුවතිං සුප්ප බුද්ධන් පබුද්ජන්ති. සදාගෝතමසාාවකා ඒ සන්දිවාචරත්තෝච නිච්චං බුද්ධගතා සති. පදාලා තතාගතයන් වහන්සේ මහනෙනි මෙලෝකෙ යම් කෙනෙක් මගේ ගුණ සිතමින් නින්දට යනුවනං එයා සුවස්සේ නින්දයනුවා. සුවසේ පිබිදෙනවා සුවසේ නින්දයාමත් සුවසේ පිබිදීමත් අතර නපුරු හීන පෙනෙන් එන. බුදු ගුණයේ බලය ඒවාගේ සැනසීමක් ලබා දෙනවනම් මෙලොවට පරල්ලොවට මුන්න තරන්නම් සැනසිල්ලක් ලබාදේවිද ඔබ හොඳින් හිතන්නට බුදුරජාණන් වහන්සේගේ ගුණයින් අන්‍යෝ සැනසීමක් හොයන්ටේපා. දකින්න දකින සෑම අරමුණකින්ම බුද්දු ගුණයම සහිපත් කරගන්න බලන්න. දකින දකින සෑම සුඳුරු සිත්තමකින්ම දර්ශනයකින්ම තතාගතයන් වහන්සසිට ලංවෙන්න බලන්න හම්මන සුලගින්. පිපිලා තියන මල් ගොමුවෙන් ගලා හැලිෙන ගගුනැල්ලෙන් ඔබ හිතන්න තුොන අහෝ ඒ බුදුරජාණන් වහන්සගේ ශාම්තියයක්පමණයි කියලා. තොරු සෙවනේ වැලි මලුුවේ සඳමඩලේ වලා ගැබේ රැස්න්විහිදා වැඩසිටිනා. බුදු සමිදුන් බලන්නම් ඈත නීල කඳුරැල්ලෙන් ගලා හැලෙන ගඟුලැල්ලෙන් හමන සිසිල් මද පවනින් බුදුගුණයම දකින්නම් සියොතුන්ගේ ගීතනදින් ලාදළුමල් සැලන හඩින් සවන්පුරා සිත සනසා බුද්දුහිමි ගුණ අසන්නම් වන අරණේ බනමඩුුවේ. දෙව්ලොව පඩුපුුල් අසුනේ වැඩ හිඳිමින් දහම් දෙසන සමිදුගේ ගුණ කියන්නම් ඉරෝනැගෙන හිමිදිරයේ සඳුනැගෙන සැෙන්දවේ. වන්න පසෙමල් දෝතිින්ගෙන සිරිපාසිඹ වඳන්නම් සාධුසාධු සැමදාමම දම්රජිඳුන් පොදන්නම් සාධෝසාධුසාධෝ, පින්වතුනි ඒ විදිහට ඔබ ඔබේ ජීවිතයේ සැබෑවාසනාවක් උදාකර ගන්ට කැමැති වෙනවනම් බුදුරජාණන් වහන්සේ ඔබේ හදවත සුවඳ කුටියක් කරලා හැමදාටම වැඩහිදිිනා ආකාරයෙන් වඩම්මවා ගන්නට ඕන ඔබේ සිත සුවඳ කුටියක්කු වන්නේ බුදුගුණහිතනකොට සුවඳ කුටිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගඳකිලයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩඉන්න තැනක නෑ පාපයකට කුසලේකට ඇදිල යන්නේ. මමජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගමයි සැවැත්නෝර දෙවරම් අරණට යොමු කරපු සිහිය ඉසිපතන මිගදායට පූර්වාරාම වනාරණට ඉජුකළ පෞවට වේලු වන උද්‍යානයට සීත වනයට වේපුුල්ල පර්වතයේ සුවඳ කුටියට බුදුරජාණන් වහන්සේ වැඩයට පුතැන් කොච්චරනම් ඇතිද දබදියූ තලයේ. අද පවා ඒ තතාාගත සුගත සිරිපාපියුම් පහස ලැබූ ගල් කැට වැලිකට. බොහෝ ඇතිේ භූමියේ ඒසිියල්ල සිහිකරනකොට. එව පාරි භෝගික පූජනය වස්තුෝන්, බුදුරජාණන් වහන්සේ සිහි වෙනවා මේ වෙනවා. එහෙම ජීවත් වෙනකොට අපේ හිත ඇවිස්සෙන්න්නේනෑ එහෙම ජීවත්වනකොට අපේ සිත පාපයකට ඇ්බැයි වන්නේන. ඕනෑම වැරැද්දකින් අකුසලයකින් පාපයකින් නිමේෂයකින් මිදී යනවා රත්තුූ යකඩයක් සීතල ජලයකට දමුවට දැම්මට පස්සෙ කෙසේ ද නිමී යන්නේ. බුද්ධා ලම්බන ප්‍රීතියෙන් යුගයිෙන් යුගය දෙවි මිනිසුන්ගේ හදසන්තාන නිවාලනවා මේ විදියට ඒ අතාගතයන් වහන්සේ ඔබහිතන්න රුවට තරම් ගුණඇතිව ගුණයට තරම්රුව ඇතිව දහමටම බැහැවිලා නිවනටම සැරසිලා සිහිනයෙන් සිහිකළ උන්ට පවා අමාම හා නිවන් පසපවාලමින් ආරි පුද්ගලයන් පිළිබඳුන් විභාගේ මනාවසිද්ධ කරමින්. දේශනා කරනු ලබන දේශනාවෙන් අග්‍රවන නිසා. සාරිපුත්්ත දම්සෙනෙවී මහාතෙරුන් වහන්සේ වන්දනා කරනවා. භන්තේ භගවා පුග්ගල ප්ඥති දේශනාය අනුත්තරෝ, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, පුද්ගලයම් හඳුන්වාදී පණවා වදාරණ. ආරි පුද්ගල විභාග දේශනාවෙහි අනුත්තරයි අසමයි අසුම සමයි ඔය සිරිපාපියුම් මම වන්දනා කරනවා මගේ නමස්කාරය වේවා කියලවන්දනා කළා. පොබත්තේ තතාාගත ශ්‍රීනාමයට වන්දනා කරන්න. සුවිී සුදන්ධ සීලේසු සිින්ධූපමස්ස. සමාධි ධම්මේසු පටටවිී සමස්ස අනන්ත ඥානේසු ගගනුපමස්ස නමාමි සිරසාසිරිගෝතමස්ස පිරිසිදු සිල් කන්ද සමුදුරසේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිණිපාවේවා සාධෝසාධෝසාධෝ. අපමන බුද්ධා ලම්බන ප්‍රීතියකින් යුක්ත ශාරිපුත්ත මහාස්වාමීන් වහන්සේ වසන්ත කාලයක ප්‍රබුද්ධ වන වනරාජයක් වගේ භාස්වර කේසර සිංහරාජයෙක් වගේ උදය පරවත සිහරයෙන් නැගි මනෝකඥ ලහිරු මණ්ඩලයක් වගේ පිපිවනින්ම සිටි හරතුන්පිවුමක් වගේ බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩල දිහා බලා අමතා ඉනාානතුරුව වදාාරනවා. අපරංපණ භන්තේ තදානුත්තරියන් යහාාභගවා ධම්මන් දේශේති පධානේසු, ස්වාමීණී භාවනානු යෝග විෂයෙහි තහාාගතයන් වහන්සේ දේශනා කරන ධරමය මයි අනුත්තර වන්නේ අසන සම වන්නේ. සතති මේ භන්තේ සම්බෝජ්ජංගා ස්වාමීණී, බෝධිය හෙවත් චතුරාර්ය සත්‍යය ඥානය පහළ කර ගන්නට හේතුවන චතුරාය සත්‍යය මාර්ගක් ඥානයට හේතුවන බෝධි අංග හෙවත් බොජ්ජංග ධරමයන් තතාගතයන් වහන්සේ පෙන්වා වදාලා පාරිශුද්ධ ලෙස තම ජීවිතයෙන් ප්‍රගුණ කරලා එහි අසිරිය ලෝකයට දුන්නා ලබා දුන්නා. ස්වාමීණී එවන් බෝධිපාක්ෂික ධරම අතර මේ බොජ්ජංග ධර්මයන් තරම් නිවනට සම්බෝධියට හේතුවන වෙන ධර්ම පරියායක් නැති තරම්. ස්වාමීනී මේ බෝධිපාක්ෂික ධර්ම අතර වූ ශප්ත බොජ්ජංගයන් යම් කෙනෙක් වැඩුවොත් එයා නිවන කරා බෝධිපුච්චති චතුසු මක්ගේ සු්ඥානං කියල වදාල සතර මාර්ගක් ඥාන ශාක්ෂාත් භාවය දකුවාම ඒ කාන්තයෙන් ගමන් කරනවා. මේ සප්ත බොජ්ජංග දේශනා බුදුරජාණන් වහන්සේ වදාරමින්. දේශනා කරනවා තත්හ කතමෝ සති සම්බොජ්ජංගෝ. කුමක්ද මහනනි සති සම්බොජ්ජන්ගේ මා වැඩු නුබලාට උගන්වා වදාළ. ඉධභික්කවේ සතිමා හෝති පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ, කතපිචිර භාපිතම්පිසරිතා අනුස්සරිතා අයංවච්චති සතිසම්බොජ් හංගෝ මහන සතිසම්බොජ්ජන්ගේ කියන්නේ මේලෝකේමවඋතුම් ධර්මයට පපුශ්්‍රාවකයා චිර කතම්පිචිර භාසිතම්පි බෝ කලකට පෙර කළකීදේ බව අර්ථන්මිත ලෙස වර්තමානයේ අකුසලයක් පාපයක් නොවැඩෙන ලෙස සහිකරන්ට දක්ෂ වෙනවනම් ඉගෙනගන්නා ලද ධරමයන් මනාකුට අනුස්මරණය කරන්නට දක්ෂවෙනව නම් ඒ වගේම මගේ මේ ශාසනට එන ශ්‍රාවකයා සතිය සතිපට්ටාන විෂහහි මනාව වඩනවනං අන්නේ වැඩීමම අයංගුත් චති සති සම්බෝජ්ධංගෝ සති සම්බෝජ්ධන්ගය කියල කියනවා. කුමක්ද සතිය වැඩීම කියලා කියන්නේ සිහිකරන බව අරමස්ථානය ඒ අරමුණ භාවනාවට සුදුසු යෝග්‍ය පසුබිමක පිහිටලා භාවනාවට ගලපෙන ආකාරයෙන් ආරම්මන වපසරිය තෝරාබරා එහි නිමගනව මනස පෙවැත්වීමේ හැකියාව සතිය කලකයන්ටපපුළුවන්. ඒ සතිය තුළින් ශ්‍රාවකයාගේ සමාධයට ප්‍රඥාවට පාරදොර විවර කරනු ලබනවා. තහා සතෝ විහරතෝ එනිසයි වදාරන්නේ ඒ ශ්‍රාවකයා සතිමත්ව වාශය කරනකොට. සතිමත්වීමේ ක්‍රමෝපාය ගණනාවක් තතාගතයන් මා ප්‍රදේශනා කරනවා. එවව වෙන්න මම විස්තර විවරණ කරන්නට ඕන කෙටියෙන් කිවොත් ඒ විදිට සතිමත්වෝ ශ්‍රාවකයාතන් දම්මං පං්ඥාය විචිනාති. සතිමත්ව ඉන් අනතුරුව සතිය කියන උතුම් මානසික. නිස්කලංක භාවය හේතු කරගෙන නොයෙක් ආකාරයෙන් ප්‍රඥාාවන්මින් නාමරු පද්ධරමයන් විමසනවා. ධර්මයන් නැවත නැවත නාමුරූ පධරමයන් විමසනකොට, පවිචිනාති නැවත නැවත විමසනකොට පරිවීමන් සැති හාපබසින් විමසනකොට ප්‍රඥාාව වැඩෙනවා. ඒ ප්‍රඥාාවම මේ උතුම් ශාසනය තුළ ධම්ම විචය සම්බෝජ්ජංගය බවට පත් වෙනවා. බුදුරජාණෝ වදාාරෙනවා. තස්සතන් ධම්මම් ප්ඥාය විච්චිනන්තෝ පවිචිනන්තෝ ඒ ස්්‍රාවකයා එවතුම් ධරම විමසුම් නුවන හිෙවත් නාමරූප පරම්පරාව දක්නාා ඥානය මුහකරව කරවා යනකොට එයාට ඇතිවෙනවා කුසල් තවන පෞතවන වීර්ය කෙලෙස් තවන වීරය කුසල් උපදවාගන්නා වීරය ආරත්්ධං හෝත විරියන් අසල් ලේනං අයං ච්චති විරිය සම්බොදජ්ජංගෝ එතකොට ඒ වීරියය විරිය සම්බෝජ් ජංගේ බවට පත්වමින් නිවන් සැනසීම උදාකර දෙන උතුම් මානසිික ශක්තියක් බවට පත්වෙනවා. ආරද්්‍ය විරියස්ස කෙළෙස් තවන වීරෙන් යුක්ත ශ්‍රාවකයාට උපපාද්ජති පීති නිරාමිසෝ නිරාමිස ප්‍රීතියක් ඇතිබෙනවා අයංමුච්චති පීති සම්බොජ්ජංගෝ යට කියවා ප්‍රීති සම්බෝජ්ජංගය කියලා. ප මනස්්‍යකායෝ පස්සම්භති ඒ ප්‍රීතිය ඇති ව කොට කය සංසිඳිනවා සිත සංසිින්ඳිනවා නාමරූපකය සංසිදෙනවා චිත්තම් පස්සම්භති ඒෙම පස්සම්බනය උනාාට පස්සේ සංසිදුනාට පස්සේ අයං උච්චති පස්සද්ධී සම්බොජ්ජංගූ ඒයට කියෙන පස්සද්ධී සම්බොජ්ජංගය කියලා. ස්කය සිත සංසිඳනකොට පස්සද්ධකායාස සුකිනෝ චිත්තන් සමාධියති සිත ඒ කාන්තයෙන් සමාධිමත් වෙනවා. අයංමුචති සමාධී සම්බෝජ්ජංගෝ යට කියනව සමාධී සම්බෝජ්ජංගය කියලා. සෝ තත්හා සමාහිතං චිත්තං සාධකං අජ්ජුපෙක් ඉතා හෝති එහෙම සමාධිමත් සිත මනාව උපේක්ෂාවට නැතු කරගන්නවා. උපේක්ෂාව හෙවත් තත්්‍ර මජ්්‍යත්තතා ශක්තිය චිතචෛතසක බලය ප්‍රගුණ කරනවා. එයම උපේක්ෂ සම්බෝජ්ජන්ගේ බවට පත් වෙනවා. ඒ විදියට මේ බුදුසසුන්නට උරදිී ලයදී. පිළිවෙද ධර්මපුරන ස්වාමීන් වහන්සේ හෝ භික්‍ෂණිය හෝ උපාසකතුමා හෝ උපාසිකාව හෝ මේ සතිපට්ඨානයයි මම පුරුදු කරන්නේ කියලා හිතලා. කෙස්ලොම් නියදත් සම්මස්ථහර ආදී වශයෙන් මේ ශරීරයේ කොටස් විංවං වශයෙන් එකින් එක මනසිකාර කරමින් පසු වෙනව නම්. මේ කියන සප්ත බෝජංග ධර්මයන්ම වැඩෙනවා. හරිම ආශ්චරයමත්. යම් කිසි කෙනෙක් මම මේ අසන්නේ බුදුරජාණන් වහන්සගේ අනන්ත ගුණයි කියලා සිත පහදවා ගන්නවනං මේ සප්ත බොජ්ජංග ධර්මයන් මේ කාන්තයෙන් වැඩෙනවා. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි වූ මේ මහා සෑ සමිඳ දිහා බලාගෙන දැත නල්ල ටොස වනවන මේ බොජ්ජංග ධර්මයන්ඒ කාන්තින් වැඩෙනවා. චිත්ත චෛතසික විභාගිය ගැන දන්නා අය දන්නවා. කොහොමද මේ බොජ්ජංග ධර්මයන් වැඩින්නේ කියලා. බුදුරජාණන් වහන්සේට එකම මලක් පූජා කරපු පින කල්පගණනක් සුගති සැපලබන්ට අවසානයේ නිවන් සැප ලබන්ට හේතුුණේ මේ බොජ්ජංග ධරමයන් ඒ තියෙන අසිරිය කියාපාමින් මට මතක් වෙනවා අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක දවසක් ආනන්ද ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා සමග, වැඩම කරනවා සැවැත් නුවරට පින්ඩපාතේ සැමැත්නුවරට පිණ්ඩපාතේ වැඩම කරනවා පුදු මාශ්චරියකින් වඩිනව දැකලා එක්තරා උපාසක මහත්තයෙක් අප්‍රමාණ සතුටකට පත්වෙලා ප්‍රීතියකට පත්වෙලා අතේ තිබ්බ මල්පකුරක් දුවගෙන ඇවිල්ල බුදුරජාණන් වහන්සේගේ සිරිපාභියසින් තැබුවා සිරිපා අභියසින් තබල දෑතනලලේ තබා වන්දනා කරගෙන පාරී එකත් පසකට වෙලා බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මුහුතක් නැවතුනා. තතුෝ අංගි සිකාවන්නා බුදු්දස්ස ලපනන්තරා සහස්සරන්සි විද්ජුරිව ඔක්කණික්කමියානනා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ඉතා රතු පැහැති තොල් අතරින් සුදෝ සුදු බුදුරැස් ධාරාවක් ගිනිසුළු පැහැයෙන් යුක්තව ආරම්භයේදි නිකුත්වෙනවා අහස්කුසට පදක් ගිනං කරිතුවාන සීසේ ආදිච්ච බන්ධුුණෝ නිකන්නෙමෙයි ඒ සුදු බුදුරැස් ධාරාව පැතිරිලා යන්නේ. හිසවටා වාරයක් ප්‍රදක්ෂිනා කරලා කැරකිලා. ආනන්ද ස්වාමින් වහන්සේ බලාගෙන ඉන්නවා සිරිපාමුල මල්පකුරක් තියෙනවා සුදබුදුරැ ස්ධාරාවක් නෙකුත්වෙනවා පතාගතයන් වහන්සේ සිනහාවක් පහල කරා. ආනන්ද ස්වාමින් වහන්සේ සිවරේකාන්ස කරගෙන ුවන්දනා කරලා හනවා, කෝ හේතු සිතකම්මාය භ්‍යාකරෝහි මහා මුණේ ධම්මාලෝකෝ භවිස්සති කංකාවිතරනොමුණේ ස්වාමීණී ඇයි හිනාවෙන්ට හේතුව වදාාරණසේක්වා ස්වාමීණී මහතාලෝකයක් පතිරගියා ස්වාමීණ හේතුව වදාාරණසේක්වා බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා ඔබොහොඳට සීකරගන්න. යෝසෝ ආනන්ද පරිසෝමයි චිත්තම් පසාදේසි චතුරාසීති කම්පානී දුග්ගතිංනග මිස්සතිආනන්ද යම්පුරුෂයෙක්මි බලන්න මගේ සිරිපාබියසින් මල්පොකුරක්තැබවා. මේ මල්පොකුර තබල මාගෙන සිත පහදවා ගත්ත බලන්න චතුරාසිීතිිකප්පානී දුග්ගතින් සෝනගච්චති මහා කල්පාසු හාරදහසක් මෙතැන් පටන් මේ ඇත්තා දුගතියකට යන්නන. දේවේසු දේව සෝභගගං දිම්බං රජ්ජං පසාසිය මනුජේසු මනුජිින්දෝ, රාජාරට්හේ භවිස්සති. ෝකට ගියත් රජක්මයි වෙන්නේ මිනිස් ලෝකෙටාවත් රජෙක්මයි වෙන්නේ. සෝ චරිමම් පබ්බජිත්වානඒ වගේම ආනන්ද. කල්ප මහා කල්පාසූ හාර දාහක් ඇවෑමෙන් මේ පුද්ගලයා මේ උපාසකයා පැවිදිවෙනුම පැවිදි වෙලා පච්චේක බුද්ධෝ ධොතරාගෝ වටන්සකෝනාම භවිච්ෂති අනාගතේ වටන්සක නම්ඕ, පච්ේක බුද්ධහෙවත් පසේ බුදුරජාණන් භාන්ස බවට පත්වෙනවා කියලා සිරිමුව මඩලින් නියොත විවරණ ශරී වදාලා. ඒ නිවත්ත විවරණ ශ්‍රීිය ඒ වෙලාවේ ලබා දෙන්නට ලබාදී වදාරන්නට ඒඋපාසකතුමාගේ මල් කල්ලඹ පූජාකිරීම හේතුවනා අද මේ මහා සෑ සමිදවා අභියසට ඇවිල්ල. සිලු දෙනාම තමාතින්ම මල් පෝජා කළේ නැතත් ජා කරලා තියෙන්න මේ සුපි පිසුවන්ද පුෂ්පයන්ධයා බලලා ආලෝක ධාරාධ්‍යයා බලලා. මේ අස්සිරි මත් සැරසිරි සියල්ලූම බුද්ධ පූජාවන් දධ්‍යයාබලලා සිත පහදවා ගත්තා සිත පහදවාගෙන හිතන්නට ඕන. අහෝමි මහා බුද්ධෝ පස්ථානය මේ මහා තහාගත සුගත පූජාව සිද්ධ කරන්නේ මමමයි මේ පූජාව ම විසින්මයි සිද්ධ කරන්නේ කියලා සිත පහදවාගන්නට ඕන. නත්තීචිත්තේ පසන්නම්හි අපපිකානාම දක්හිනා තතාගතේ බා සම්බුද්ධේ අහවා තස්සසාාවකේ සිත පැහැදුුනොත් සිත පහදවා ගත්තොත් අල්පවන්නේ නෑ දක්ෂිනාව. පූජා කරන්න එක මලක් නමුත් සද්ධාවේ පමණ මෙපමණයි කියලා කියන්ට බැරිනම් ප්‍රඥාවී පමණ මෙ පමණයි කෙලකියන්ට බැරි නම් බලවත් ප්‍රබල ශ්‍රද්ධාාවකින් ප්‍රඥාවකි න්නේදේ සිද්ධ කරන්නේ එහි විපාකය ඇස්පනා පිට ලැබෙනවා ඇයිහෙම ලැබෙන්නේ ඒවන් අචින්තියා බුද්ධා බුද්ධගුණා චිින්තියා බුද්ධ ධම්මාචිින්තයා බුදුරජාණන් වහන්සේ අචින්තනී උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධරමය අචින්තනය ධර්මයක් අචින්තනීය කියන්නේ නොස්සිතය යුතුයි කියනක නෙමයි බුදුරජාණු අවබෝධ කළේ මහා වනාන්තරයක තියන කොල වගේ කොල ප්‍රමාණය වගේ ධර්මපරියායක් නම් අපට දේශනා කළේ තතාගතශ්‍රී හස්තයෙන් ගන්නා ලද කොල්ලමිටක් වගේ ධර්ම ප්‍රමාණයක්. ඒ ධර්ම ප්‍රමාණී වනත් දෙවියන්ට බ්‍රහ්මයන්ට ඔබට මඩ ඒ කාන්තයෙන් සෑහිමකට පත්වෙන්ට පුළුවන් මේ ධර්මය අපට චතුරාර් සත්‍යය අවබෝධය ලබාදීලා දුකින් මුදවාලන්නට පොහෝනා ධර්මපරයායක්ය කියලා. එනිසා අචින්තියේ සු පසන්නානං අනන්ත ගුණඇති බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුන උදවයට කවදා නමුත් නොකඩව ඒ කාන්තයෙන්ම සැනසීම ලැබෙන බව භාග්‍යවතුන් වහන්සේ සිරිමුවමඩලින් සනාථකරමින් එදා ඒ උපාසකතුමාට වටන්සක නමින් පසේබුද්ධරාජ්්‍යට පත්වෙන්නට නියත විවරණශ්‍රී ලබාදී වදාලා. මේ අයුරින් සහිකරනකොට ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන වැටහෙන්නේ නිවාතස්ථානයක දිලෙන ඇවිලෙන පහන් කනුවක් වගේ. පහන්කණුවෙන් හාත්පසට පැතිරයන්න ආලෝකධාරාව සිරමුව මඩලින් වදාල ශ්‍රී සත්්ධරමයට උපමා කරලා කියන්න පුළුවන් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ගැන කිවොත් ඒ පහන් නාලෝකයෙන් පදී පස් තම්බයෙන් නිකුත්වන ආලෝකයෙන් මහාමාරගය යායුතු මාවත දැනගෙන හඳුනාගෙන ඒ මාවතයේ ගමන් කරලා සදාතනමක්ෂේම භූමියයට පත්ව සුව පත්තුූ මාර්ගය යන මගියෙක් වගේ සාරිපපුත්ත ස්වාමීින් වහන්සේ බුදුමග ගමන් කලාා ලොවතුරු සැනසිල්ලට වැඩම කළා අන්නතුරුව වදාරනවා ඕදුම්බරික පුුපපංග චන්දම්හි සසකංයත්හා වායසානං යහාහේරං. දුල්ලභා අලෝකනායකා. බුදුරජාණන් වහන්සේලා සැබවින්ම දුල්ලබයි වායසානං යථ හහිරං කපුටන්ගෙන් කිරි හොයන්ට ලැබෙන්නේෙ නෑ චන්දම්මි සසකං යතා සඳෙහි සසලකුණ හැම කාලයකම පෙනෙන්නේෙ නෑ ඕ දුම්බරික පුෂ්පයන් දකින්නට ලැබෙන්න්නේෙ නෑ ලෝකයේ. ඒ වගේ ස්වාමීණී තතාාගතයන් වහන්සේගේ පහලවීම අත්තිශයෙන් දුර්ලබයි ඕකාස භන්තේ භගවා පධාන දේශනාය අනුත්තරෝ ස්වාමීනේ බුදුරජාණන් වහන්සේ සප්ත බොජ්ජග ධර්ම දේශනාවහි අසම යසන සමයි එය වැඩුවොත් නිවණින් කෙළබර වෙනවාමයි සත්‍යයි එනිසා ස්වාමීණේ ප්‍රධාන දේශනා හෙවත් ස්ත බොද්ජංග දේශනාවෙන් අසම සම වන සතාගතයන් වහන්සේගේ සිරිපාපියුම් වඳින් ටබසරයි කියලා. සිරිපාපියුම් වන්දනා කරලා නැමතත් වදාරනවා. අපරම්පණ භන්තේ එතදානුත්තරියන් යහාා භගවා ධම්මන්දේ සේති පටිපදාසු. ස්වාමීණී අනුත්තරයි අසමයි අසහායයි අසමසමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදා හතරක් ලෝක පෙන්වනවා. ඒ ප්‍රතිපදා හතරෙෙන් එකකින් ගමන් කරන කෙනෙකුට.

දිහාන මාර්ග පලඥානයන් පාල වෙන්න ප්‍රමාද වෙලා. මේ ලෝකෙ ඇතැම් කෙනෙක්කින්ව දුකසේ පිළිවෙත් පුරනව. ඇතැම් ස්වාමින්වාහසේ නමක්කින්ව බෝම දුකසේ පිින්්ඩ පාතිය ටිකක් හොයාගෙන ගල්ලෙනකට වෙලා බෝරෝග පීඩාවන් විදුදරාගෙන භාවනා කරනවා. හැබැයි හිත සමාධිමත් වෙන්නෙත්න වීරිය වඩල වඩලා බෝ කලකට පසෙ තමයි සමාධිය ප්‍රඥාව පහළ වන්නේ. ප්‍රතිපදාවට කියන්න පුළුවන් දුක්හා පටිපදා දන්දා භිඥ්ඥා කියලා. දුක්හා පටිපදා කිිප්පා ිඤ්ඥා කියන දෙවැනි ප්‍රතිපදාවත තාගතයන් වහන්සේ වදාාරනවා. දුක්කසේ තමයි පිළිවෙත් පුරන්නේ ඇයි දුකසේ කියන්නේ අමාරුවෙන් පිණ්ඩ පාති සිහ් පසේ සපයාගෙන බොහෝ බාධකමැද භාවනා කරනවා ධර්මය පුරුදු කරනවා. හැබැයි වහාමහිත සමාධිමත් වෙනවා. මාර්ගඥාන පලඥාණයන් වහාම පහල වෙනවා. ඒ ප්‍රතිපදාව දුක්හා පටිපදාක් හිප්පා බිඤ්ඥා කියල කියනවා. ඉන් අනතුරුව තතාගතයන් වහන්සේ වදාරෙනවා. සුක්හා පටිපදා දන්දා භිඥ්ඥා, ඉළඟ ප්‍රතිපදාව බොහෝම සවදායකයි. ඉතා සැහැල්ලුවෙන් පිළිවෙත් පුරන්ට ලැබෙනවා. පිින්ඩ පාති පහසුවෙන් ලැබෙනවා. සිවුරු පහසුවෙන් ලැබෙනවා. එවගේ සෙනසුන් පහසුකං හොඳයට ලැබෙනවා. ඇත්තු දන් පැන් හොඳට පූජා කරනමඒ වගේ ඒ පහසුගන් ලැබනත් දිහාන මාර්ග ඥාන පලඥාන උපදවාගන්නට ලැබෙන්නේ බොහෝම ප්‍රමාද වෙලා කාලයක් යනවා. ඒ ප්‍රතිපදාවට කියනව සුකා පටිපදා දන්දා භිඥ්ඥා හතර වන ප්‍රතිපදාව තමයි ත තාගතයන් වහන්සේ වදාරෙන සුකා පටිපදා හිප්පා පිඤ්ඥා මේලෝක ඉන්වා පිං ඇ තිස්ශ්‍රාවකයෙක්. හෝම සුවසේ පැවිද්දිිධම්පුරනවා මහනදම්පුරනවා. හි ජීවිතේ තුළො වනත් සුවසේම කටයුතු කරගන්නට ැබිල තියෙනවා වවස්ථාව ධනයෙන් සැපසම්පත්වලින් පරුභෝගික සම්පත්තුලින් අඩුවක් නෑ එවගේම භාවනා කරන්නට වාඩිවෙලා නොබෝ වෙලාවකින් නමුත් සිත සමාධිමත් වෙනවා විසිරෙන්න්නේන වහාම ධ්‍යාන මාර්ග පලඥානයන් පාල වෙනවා. ප්‍රතිපදාවට කියනවා සුඛ පටිපදාකි පාभිඤ්ඥා මේ ප්‍රතිපදාවන් හතර බුදුරජාණන් වහන්සේ දැකල දේශනා කරනවා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මේ ප්‍රථම ප්‍රතිපදාව හෙවත් දුකා පටිපදා දන්දාා භිඥ්ඥා කියපු ප්‍රතිපදාව උभයේ නේම හිීනා අක්හායති දෙපැත්තෙන්ම හිනයි ස්වාමීනේ හෝම දුකසේ තමයි ගුණධරම පුරන්ට ලැබෙන්නේ මාර්ගඵල උපදින්නෙත් භෝම කාලයක් ඇවෑමෙන්. ඒ වගේම ස්වාමීනේ සුඛා පටිබදා හිිප්පා ිඤ්ඥා නම් වූ සතරවන ප්‍රතිබදාව ඒ කාන්තෙන් අනුත්තරයි ප්‍රනීතයි සැපබැවින්ද වහා ධ්‍යාන මාර්ගඵල ලැබෙන බැවින්ද. ඒ කාන්තියෙන්ගේ ප්‍රතිබදාව ප්‍රනීතයි. එනිසා සාරීපුත්ත ස්වාමී හූ වදාාරනවා ස්වාමීනේ මේ සතර ප්‍රතිපදාවන් දක්නාා තතාගතයන් වහන්සේ. පනවා පිටුවා වදාරනවදේශනා කරමින් ඒ ප්‍රතිපදාවන් අතර ප්‍රථම ප්‍රතිපදාව හීනවුවත් ඒ ප්‍රතිපදාව තුළින් නමුත් යම් කිසි කෙනෙක් දුකසී නමුත් මේ උතුම් ධර්මය පුරුදු කරලා අමා නිවණින් සැනසෙන්ට වැෑයම් කරනවනං. හෝගේ උත්සාහය ප්‍රසස්ථ වූ උත්සාහයක්මයි. ඔහුගේ වෑයම ශ්‍රේෂ්ඨ වූ ෑයමක්මයි. හෝගේ උද්‍යෝගය, කාන්තින් සම්මා වායාමයමයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ සතර ප්‍රතිපදාවන්ගෙන් එක ප්‍රතිපදාවකින් තමයි ඔබ මේ ජීවිතේ මාර්ගඵලයන්ට හෝ මතුයම් දිනක මඟ බලයන්ට පැමිණෙන්නේ. ඇයි එක ප්‍රතිපදාවකින් කිව්වේ සසරක ගුණධර්ම පුරණ ඇත්තන්ට මේ ප්‍රතිපදාවන් ඒ ඒ ජීවිතයේ වෙනස්වෙන්න පුළුවන්. පෙරජීවිතවල සුවසේ මහනදම් පුරලා මේ ජීවිතයේ දුකසේ මහනදම් පුොරන අවස්ථා කෙනකුගේ ජීවිතයන්න පුළුවන්. පින්මත් පිරිසගේ ඕනත් පෙරජීවිත බල සුවස්සේ බොහෝම නිර්ලෝ ීව දන් පැන් පූජා කරලා ගුණධර්ම වඩල මේ ජීවිතයේ ලෝ භීව දන් පැන්පූජා කරමින් යම් ශක්තියකින් නමුත් ගුණ ධර්ම වඩන වනං එදා සුවසේ පොරපු ප්‍රතිපදාව අද දුකස පොරුණන තත්වයට එන්ට පුළුවන්. හොම නමුත් බුදුරජාණන් වහන්සේ වදාරෙන සුවදායක ප්‍රතිපදාවත්කි පාමිඤ්ඥාවත් කියන මේ දෙක සුසංයෝගයෙන් යෙදුන මහොතක්කාවොත් එක ජීවිතේ වාසනාවන්ත මොහෝතක් අප භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ අතීත සසර පටන් මේ ජීවිතය දකවාම මේ ප්‍රතිපදාවන් බොහෝම ශක්තිමත් ලෙස පුරදු කලා බුදුරජාණන් වහන්සේ ඇතැම් ජීවිතයක බොහෝම දුකසේ තමයි පිළිවෙත් ධර්ම සම්පාධනය කළේ ඇතැම් ජීවිතයක බොහෝම සුවසේ තමයි පිළිවෙත් ධර්ම සම්පාදනය කළේ දුකසේ නමුත් සැපසේ නමුත් අපරාජිතව අවිජහිතව ගමන වැඩම කරපු නිසා බුදුරජානෝ අද ලෝකයක් සනසා ධර්මරාජ්‍ය පිටුුවල යුගග ගණනක් ඇසෙනසේ ශ්‍රී කීර්ති නාමය දෙවිමිනිසුන්ගේ හදසන්තානවල සලකුණු කරල සටහන් කරලා පිරිනිවන් වැඩියා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ සතර වැදෑරුම් ප්‍රතිපදාවන් දේශනා කරමින් මසැස, දිවැස, නුවනැස, බුදුවැස, සමතැස කියන පංචවිද අක්ෂීන්ගෙන් ඇස්ුවනින් ලෝකය බලා සාරිපොත්ත ස්වාමීන් වහන්සේවන් ශ්‍රාවකයන් මොගගල්ලාන ස්වාමීන් වහන්සේවන් ශ්‍රාවකයන් උපපලා උපපලවන්නා කේමාාවන් ශ්‍රාවිකාවන් දසදහස ලක්ෂ ගණනින් මෙ මහපොළවට දායාද කරමින් සිද්ධ කරනල්ලද ඒ අප්‍රමාන මහේෂාක්‍ය මෙහෙවර සැබවින්ම ගෞරවන් සේ කළ යුතුයි. අද, ඒ හතන් වහන්සෙල සුලභ නොවන නිසා ඒ රහතන් වහන්සලගේ අහස් ගමන් අදඉන්න ඇත්තන්ට දකිින්ට නොලැබෙන නිසාදෝ චද්ාදී ගුණධරමවල අනුරපුර පොළොන්වර යුගයන්ට වඩා යම් අඩුවක්තියෙනුම එදානම් හිටපු මිනිසුන්ට මහරහතන් වහන්සලාගේ ආකාශ ගමනක් කියන එක සුලබ සිද්ධියක් දුලබ දෙයක් නෙමෙයි. එය අහස් ගමන තුළ බනකතා දාහකින් කියා දෙන මහා පාඩමක් ඔවුන්ට, දර්ශනය තුනින් ලබන්ට ලැබුණ. එනිසාම ඔවුන්ගේ ජීවිතවලදි ඔවුන් දන් පැන් පූජා කල්ල බලාපොරොත්තුනේ ප්‍රාර්ථනා කළේ සැපසම්පත් හොය හොයා සුගතිසුව හොය හොයා යන සසර ගමන නෙමයි. ස්වාමීනී මේ දාානය මමතත් ඔබවහන්සට පෝජා කරනවා. ඔබවහන්සේ යම් විමුක්ති සුවයක් ලබනමනං ස්වාමීනේ. ඒ විමුක්තිය මටත් ලැබේවා කියලයි ඒ කාලහිටපු අය ප්‍රාර්ථනා කළේ. බලාපොරොත්තු වනේ හිතේ තබා ගත්තේ. අද වගේ නෙමෙයි. ඉතින් එනිසා ඒ විදියට හිතන්නට ඒ යුගයේ හිටපු මිනිස්සු පෙළඹුණේ කුමක් නිසාද. ඒ අනුත්තර දර්ශනයන් ඒ සැබවින්ම සිතට ගතට පුද්දුම සදහම් සංචේතනා පහලවන දර්ශනයන් ඒ අත්තන්ට දකින්නට ලැබුණ නිසා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නෛර්යානික භාවය කියාපාන මහානුභාව සම්පන්න යතිවරු මේ බුද්ධ ශාසනය වැඩහෙට පුනිසා. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ මේ සතර ප්‍රතිපදාවන්ගෙන් ලෝකයේ ගමන් කරන උදවිය චතුරාර් සත්‍ය අවබෝධයට යනහැටි තෝරා පහදා දීපු මෙකරුණ සිහිපත් කරලා. සාරීපුත්ත දම්සෙනෙවි මහාරහතන් වහන්සේ වදාරෙනවා භගවාහි භන්තේ ඉතිපි පටිපදා දේශනා අනුත්තරූ ස්වාමීණී භාග්‍යවතුන් වහන්සේ, සිව් ප්‍රතිපදාවන් දක්නා ඥානීන් ඒ ප්‍රතිපදා දේශනාවන්ගෙන් අනුත්තරයි අසමයි අස්සන සමයි ස්වාමීණී බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා කියලා. ආදිච්චචවන් සම්බර පාතුභෝතන්, ්‍යාමප පභාමන්ඩල දේවචාපන් ධම්මම්බු නිජජාපිත පාප ගම්මං වන්දාමහං බුද්ධ මහම්බුවන්තන් සිරිපතුල් වන්දනා කරනවා. සූරයකුලයේ රිවිකුලයේ. ශාක්‍යකුලය නැමැති ආකාසයේ උදා වූ සඳ මඩලක් සදිසි. බුදුරජාණන් වහන්සේ නම්මු පත්ම වනයත මම වන්දනා කරනවා මාගේ වන්දනාව නමස්කාරය වේවා කියලා. සාධෝසාධෝසාධෝ අපරංපණ භන්තේ ඒ අදා නුත්තරියන්. යත්දාාභගවා ධම්මන්දේසේති භස්ස සමාචාරේ ඉදභන්තේ ඒ අච්චෝ නචේව මුසාවාදූප සංහිතං වාචංභාසති නච්චවේභූතිියන් න්චපේසුනියන් නචසාරම්භජං ජයාපෙක් හෝමන්තා මන්තා වාචංභාසති නිධානවතින් කාලේන ඒ අදානුත්තරියන් භන්තේ බස් සමාචාරයේ සාරිපොත්ත ස්වාමීන් වහන්සේ බධාරනවා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස තහාාගතයන් වහන්සේ මේ ලෝකෙ ඉන්න කතහා කරන මිනිස්සු අතහර උසස්ම කතාවක් යමෙක් සිද්ධ කරන වනම් වටිනාම කතාවක් වටිනාම වචනයක් සිද්ධ කරනවනම්. ඒ වච්චි කර්මය සිද්ධ කරන කෙනාගේ තිබිය යුතු ලක්ෂණ මොනවාද කියලා වදාරලා වච්චි කර්මයන්හි වච්චනෙහි ඇති බස්ස සමාචාරයේ කතාබසහි ඇති පාර්ශුද්ධ භහාාවය පනවා පෙන්වා දේශනා කොට වදාරෙනවා. ඉද භන්තේ ඒ අච්චෝ ස්වාමිණි මේලෝකින් ඇතැම් කෙනෙක් මසාවාද කියන්නේ නෑ. එවගේ හිස් ප්‍රලාප ප්‍රගල්බ දොඩන්නේ නෑ. කේලාම් බස්නැති මිහිරි වදන් නැති උදවිය මේලෝකේ ඉන්නවා. ජය බලාපොරොත්තුවෙන් හැරෙන හැරෙන පැත්තට කතාව හරවමින් කතා කරන්නේ නෑ. නුවනින් සලක සලකා පාරිශුද්ධ වචනයන් ප්‍රකාශ කරනවා. ස්වාමීනයේ පාර සුද්ධ වචනයන් ප්‍රකාශ කරනයාතර, र् ස්वामी බුදුරජාණන්वाන් से अंग්‍රई जेषठाई श्रेष्ठයි या तथाගतवा चजानाती अभूत अतक झंग अනप्ध सංහිत साचपरे සगपियामनापा तथाගतवा चने भाती ස්वामीनी तथाගतයන්वाන්සේ දनमा මේ වचනය කියන प्र්‍රका से ඇතक नेෙවෙ अर्थसाහිतන बරුවක් මේ ඇත්තක් නොවන අර්ථ සහිත නොවන මේ කාරණය අසන්නන්ටත් අප්‍රිය යමනාපයි අන්න එහෙම වචනවේ නම්. එවන් වචචන ඔය සිරිමුව මඩලින් කිසිදාක පිටවන්නේිනය ස්වාමීණී. යන් තහාගතෝ වාචන්ජානාති භෝතන් තච්චං අනත් හසංහිතන් මෙලෝකෙ කතා කරන වචන අතර වචන තියෙනවා. ඒ කතාහා කරනදී ඇත්තක් තමයි හැබැයි. ඒක කිසිවෙකුටත් අර්ථය පිණිස පවතින්නේ නෑ. ඒ දේ අහන්නටත් ලෝකේ ඇත්තෝ කැමතිනෑ අප්‍රිය යමනාපයි ඇත්තක් වනත් ඒ අනර්ථ සංහිතනං යහපතට හේතුවන්නේ නැත්නම් අන් අයට ඒ වච්චනය අප්‍රියයි අමනාපයි නම් බුදුරජාණන් වහන්සේ ඒ වචචනය ප්‍රකාශ කරන්නේෙ නෑ. ඒ වගේම යංචකෝ තතාගතෝ වාචන්ජානාති බුදුරජාණන් වහන්සේ දකිනවා දන්නවා අවබෝධ කරගන්නවා. මේ ප්‍රකාශේ සත්‍ය දෙයක්ඌූ දෙයක්මයි අර්ථ සංහිතයි හැබැයි මේක අනිත් අය අහන්න කැමැතිවන්නේ නෑ ඇත්තක් වුණත් සත්‍යයක් වුණත් යහාපත්ත පිණිස පවතිනවා වුනත් අහන්න අකමැති දේවල් තියෙන්වම් මේ ලෝකේ මොනවද ඒ දැම් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධරමය මේ අනන්ත අනුුවස් ැති තතාගත ගුණවරුණාව ප්‍රියයි මනාපයි අර්ථ සංහිතයි වුණට ප්‍රියෝත්, මනාපෝත්, අර්ථ සංගිත වූත් සත්‍යයූත්, භූත වූත් මේ ගරජනාව අසන්ටකමැතිඇත්තු ලෝක කොච්චරඉන්නවද මේ ප්‍රදේශය වනත් ඉන්ට බැරින ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ වදාරෙනවා තතාගතයන් වහන්සේගේ ශ්‍රීම් මොකදේශනාව සිද්ධකරද්දී සාමුක්කන්සික ධරම පරියාය වදාරද්දී. සත්‍ය වූත් අර්ථ සංහිිත වූත් දෙයක් වේෙනම්, ඒ අන්නයට අප්‍රිය වුනත් අමනාප වුනත් තත්්‍ර කාල්ඥු තහාගතෝ හෝත තස්සාවාචායවෙයා කරණය. ඒ වච්චනයේ සුදුසු කාලයක් ආවොත් බුදුරජාණන් වහන්සේ කාන්තෙන් දේශනා කරනවා. ඒවගේම බුදුරජාණන් වහන්සේ දන්නවා යන් තතාාගතෝ වාචන්ජානාති භෝතන් තච්චං අනත්හං අනත්්‍ය සංහිතං. සාච පරේ සම්පියාමනාපා තම්පි තතාගතෝ වාචංන්න භාසති. මෙලෝක යම් වචනයක් කියමනක් තියෙනවයක ඇත්තක්මයිඒවගේ මේක අර්ථහිර්ථ අනර්ථ සංහිතයි ඒ අනර්ථ සංහිත වූත් ඇත්ත වූත්දේ අන්න අය අහන්න කැමති අහන්න කැමති වනාට බුදුරජානෝ එවන් වචනයක් සිරිමෝ මඩලින් ප්‍රකාශ කරන්නේ නෑ. යන් තතාගතෝවා චන්ජානාති භූතන් තත්චං අත්හ සංහිතං ඒවගේම බුදුරජාණන්මා සේ දන්නවා දකිනවා අවබෝධ කරගන්නවා මෙන්න මෙහෙම වචනයක් මෙන්න මෙම ප්‍රකාශයක් මෙන්න මෙහෙම ධර්ම පරියායක් මෙන්න මෙහෙම කතහා සල්ලාපයක් බස්ස සමාචාරයක් තියෙනවා ඒක ඇත්තක්මයි ඒ අතහාාව අර්ථ සංහිතයි අලාබේයට හේතුවන්නේ නෑ ඒ පරේසං අන්නයට ප්‍රියයි මනාපයි ත්‍ර කාලන්ඥු තතාගතෝ හෝති තස්සාවාචායවෙයා කරනය අන්නයට ප්‍රියවුනත් අහන්න කැමැතිවුනත් අර්ථ සංහිත වුනත් සත්‍යයක් වනත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සුදුසු වෙලාභ බලලමයි නැත්තං වදාරන්නේ නෑ. මට මතක් වෙනවා ඒ කාලි භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි හලිද්දි වසන කියන ගම්මානේ වැඩහිට පුකාලේ. ගම්මානෙ වැඩේට පපුොකාලෙ එක දවසක් ගෝවෘතපුරණ පූර්ණ කියන එක්තරා අන්‍යාගමික ශ්‍රාවකයකුත් එවගේම සුනකයෙක් හැටියට නැත්තන් සුනකයකුගේ හැසිරීම් ආකාරයෙන් ජීවිතය හසුරුවන කුක්කුර වතපුරන සේණිය කියන මේ දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පූර්ණමොකද කරන්නේ. ගවයකි අම්සේද බිම ලැගුම් ගන්නේ ඒ විදිහටම බුදුරජාණන්වාසේ සමීපය වාඩි වුුණා. සේණිය සුනකහෙකි අම්සේද කැරකිලා කැරකිලා වාඩිවෙන්න බිම ඒ විදිහටම බුදුරජාණන් වවාන්සි ළඟ වාඩි වුනා බලන්න මිනිස්සු විමුක්ති හොයාගන කරපු දේවල්ි තිහාසයේ දැන් ඔබට මේ වහැනකොට හිතන්න පුළුවන් හෙමදේවලොත්තුවෙන්න පුොළුවන්ද කියලා මේ ලෝකයේ ගැන බහොදට හොයල බලන්න අනයක විද මිත්‍යාාවන්න අදවනකොට ව්‍යප්ත විවයනම මේ දේවල් මොනවදෝ කියල හිතෙයි මේ ලෝකෙ තියන ඒ විහිලු දකිනකොට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ගවයෙක් වගේ ගවයෙක් ලැගුම්ගන්නව වගේ ලැක්ගට පස්සේ බුදුරජාණන් වහන්සට මොනවාගේ හැඟීමක් ඇතිවෙන්නට ඇතිද. එහෙම වාඩිවෙලා පූර්ණ ගෝවෘතපුරණ පූර්ණ අහනවා සුනක වෘතපුරණ සේනිය පිළිබඳව ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මේ සේනිය කියන්නේ සුනකවෘතයක් සම්පූර්ණ කරන කෙනෙක්. ස්වාමීනේ මෙයාගේ පරලොව ගමන කොහොමවෙයිද ස්වාමීණි මෙයාගේ පරොව ගම පරොව ප්‍රතිසන්ධිය බිනාව භවය කොහොමවේද ස්වාමීණේ බුදුරජාණන් වහන්සේ වදාරනවා පුන්න ඔය කාරණය මගෙන් අහන්නපා. ඒත් ඔහු නැවැත්වෙන දෙවනි වතාවටත්තානවා ස්වාමීනීේ සේණිය සුනක වතක් කරන්නේ මොකක් වේවිද. තුන්නන් වතාවටක්ප්‍රතික්ෂේප කළා පූර්ණ ඔය අත්හාාව මගෙන් නහන්න එපා. ඉන් අනතුරුව නැමතත් ඇව්වට පස්සේ. බුදුරජාණන් වහන්සේ සිරි මුව මඩලින් වදාරනවා ඉදපුන්න ඒ කච්චෝ පරිපුන්නං කුකුරවතං භාවිත්වා කායස්ස බේදා කුක්කුරාණන් සහ්‍යතං උප්ප්ජති පූර්ණ මේලෝක ඉන්නවා ඇතැම් කෙනෙක් සුනකෙකුගේ හැසිරීම් ආකාර ඇති සුනකවත සම්පූර්ණ කරනවා ඒ සුනකවත එයා සම්පූර්ණ කළොත් හරියාකාරවම එයා සුනහෙක් වෙලා උපදිනවා කිව්වා සම්පූර්ණ කරගනය අදදිී වැරදනොත් නිරේ යනවා කිව්වා ඉති කෝපුන්න සම්පජ්ජමානං කොක්කුරවතං කොක්කුරාණං සහා්‍යතං උපනේති විරජ්ජ විපජ්ජමානං නිරයං උපනේති හරිගියොත් සුනහෙක් පෙනවා වැරදුනොත් නිර යනවා මෙහෙම ඇහෙද්දී මොන වගේ හැඟි ඉමක් ඇතිවෙන්ට ඇතිද මේ ඇත්තෝ මේ විමුක්තිය හොයාගෙන කරපු දේවල් මේ ඇත්තු මේ සිද් කල්ලලා තියෙන්නේෙ දුකෙන් අතමි දෙන වැඩපිළිවෙල මෙයයි කියලා වරදවාගෙන. මේ ඇත්තු මේ විහිළුවක් නෙවෙයි අනුගමනය කල් ති නේ අත්තගේ වැටහීමේ හැටියට ආචාඩෙ ප්‍රාචාඩිවරු කියපුදී අනුගමනය කළා. බුදුරජාණන් වවාන් සේම වදාරනකොට සේනියග දෑසට කඳුලු උනන් පටන් ගත්තා. දෑසිෙන් කඳුළු ධාරා ගලාගෙන එනවා. කඳුලු ධාරා ගලාගෙන ඇවිල්ලා ඉ අනතුරුව බුදුරජාණන් මහන්සිගේ සිරි මුව මටඩල දියා බලාගනඉන්නවා දැන් මොකක් දෝ කරන්නේ කියලා බලාගනන්නවා වගේ අවුරුදු ගානක් මේ විදිර දුක්විඳලා ඉන්න අනතුරුව සේනිිය හානවා ස්වාමීනී මේ පූර්ණ කියන්නේ ගෝවෘතයක් පුරණ කෙනෙ ගවයෙක් වගේමයි සියලු හැසිරීම් ස්වාමීණී මෙයාගේ පරලොව ජීවිතය කොමද විදිහටම වදාරෙනවා. සේනිය මේ පූර්ණ මේ ගෝවෘත්තය සම්පූර්ණකරොත් ගවයෙක් වෙලා උපදිනවා වැර දුනොත් නිරේයනවා. තුන් අතාවක් ප්‍රතික්ෂේප කරලලා ඇසු ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් වදෑරීමෙන් අනතුරුව පූර්ණග දෑසට කඳුළු වෙනවා. මෙච්චර දුක්විඳල්ලා අවුරුදු ගානක් පුරපු මේ ප්‍රතිපදා වැඩක් නෑනේ කියලා. අවසානෙ ඔවුන් දෙදෙනගේ කල්ල පින් මතුුණ, සුනකේක්වාගේ ගවේක්වාගේ බුදුරජාණන් වවාහන්සේල්ළඟට ඇවිදගනෑවිල්ල. අවස්සානයේ බුදුරජාණන් වවාසේ සරනගිය ඒ ප්‍රතිපදාවන්න නත්හැරලා දැම්ම බුදුරජාණන් වන්සේගේ සිරි මුවමඩ්ලින් ගලා අමා බනපදයෙන් ඔවුන් සැනසුනා සදාතනව නිමී සුව පත්වනා. ඒ දෙන්නම්ම බුදුරජාණන් වහන්සේළඟ පැවිදිවෙලා චතුරාර් සත්‍ය අවබෝධ කරලා සංසාරසාගරෙන් සමමුගත්තා. මහා රහතන් වහන්සේලා හැටියට මේ කත්හාාව මම ඔබට සිහිපත් කළේ ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ නොවන්නට ඒ දෙන්න අදත් නිරයේ එහෙමනැත්දං ඒ දෙන්න අදත් තිරිසන් ලෝකෙ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේකරපු මහා පුදුම මෙහෙවැර අනුස්මරණීයයි ශාන්තයි අසමයි අසනසමයි ඒ උතුමන් වහන්සගේ අනන්තගුණාපි රදයාංගමවස්හිකරමු. ඒ සිහි කිරීම අපසිලු දෙනාටම හැමදුක් නසා ලොවතුරු සැනසීමටේ කාන්තයෙන් හේතුවේවා. ස්වාමීනී ඔය සිරිපාපියුම් අභියස අපගේ නමස්කාරය සදා කල්හිවේවා. ස්වාමීනී මේ ශචීර්ෂප ප්‍රනාමයේ දණ්ඩවත් නමස්කාරය මියගුණ මාසය සමිඳු අපියසදී අප විසින් සිද්ධ කරනු ලබනවා අප කෙරේ යනුකම්පාවෙන් අපේ මේ භක්තියාදර ප්‍රනාාම පූජාව තහාගතයන් වහන්සේ පිළිගෙන වදාාරණසෙක්වා සාධෝසාධෝසාධෝ දේවිින්දනාගින්ද නරින්ද පූජිතෝ. මනුස්සසෙට්ටෙහි තත්හේව පූජිතෝ තංවන්දත පංජලිකා भाවිත්වා බුද්ධෝහවේකප්ප සතේහි දුල්ලබෝ ස්වාමීණී සීලයෙන් යුතුනිසා සෝරත නම් වන ධර්මරාජයන් වහන්සේ, සෝකහුල් ඉදිරු නිසා සෝකසල්ල විනෝදනනම් වෙනසේක ස්වාමීනිි සිටන් ඇතගන්නාසුළු මිහිරි වදන් ඇති නිසා හරදයංගම වදනම් වූ ධර්මරාජයන් වහන්සේ සතුට බහුලෙකොට ඇති ප්‍රඥාාවෙන් යුතු වෙන නිසා හාසප්ඥ නම් වෙනසේක ස්වාමීනිී රන්වන් ශ්‍රී ශරීරයක් දරන නිසා හේමවන්න නම් වූ ධර්මරාජයන් වහන්සේ දුකට හේතුවදන්නා නිසා හේතු දස්සාවී නම් වෙනසේක ස්වාමීනිී මනාව සමාහිත සිතක් ඇති නිසා සුසමචිත්ත නම් වූ ධර්මරාජයන් වහන්සේ, අන්තිමශ්‍රී ශරීරය ධරන නිසා අන්තිමදේහධර නම් වන සේක ස්වාමීණේ හිරුමඩලෙට උපමා ඇති නිසා සුරියෝපම නම් වූ ධර්මරාජයන් වහන්සේ, අන්තවාදී නොවූ නිසා ලෝක යථාර්ථය දුටු නිසා සුපෙක්හන නම් වනසේක ස්වාමිනිී දේශනානමැතිරථයෙන් වේනෙය ජනතාාව නිවන වෙත පැමිණ වූ නිසා, සාරත්හි නම් වන ධර්මරාජයන් වහන්සේ බබලන තොරනක්වන් අසිරිමත්ශ්‍රී කාය සම්පත්තියෙන් යුක්ත වන නිසා සිරිනිලය සංකාසනම් වන සේක ස්වාමීණී, ලි සඳර කතාාවෙන් යුතු වන නිසා සම්මෝධක නැමැති භා්‍යවතුන් වහන්සේ බෝමැඩමුලදී සහජයෙන් ලද ප්‍රඥාාව නිසා සහජනෙත්ත නම් වන සේක ස්වාමීනිී ්‍රශ්න විසඳීම්වලින් යුක්ත නිසා සම්පන්න වෙයා කරන නම් වූ ධර්මරාජයන් වහන්සේ විමුක්කි ඒෂනය බහුලකොට වාසය කළනිසා සමික්කායන බහුලනම් වන සේක ස්වාමීණී, සමගි වූ සිල්වතුන් සමග වාසයට ප්‍රිය කළනිසා සමගගාරාමනම් වූ ධර්මරාජයන් වහන්සේ සියල්ල අතහැරීමෙන් අසම වනනිසා සබභාාවන්ත මනුත්තර නම් වන සේක. ස්වාමීනිී සියලු අභිඥඥ්ඥාවන්ගින් බලයට පත්දුු නිසා සම්භාभිඤ්ඥා බලපපත්තනම් වූ ධර්මරාජයන් වහන්සේ සියලු සන්තාපයන් බැහැරකරනෙලද නිසා, සන්තාප වං්ජිත නම් වන සේක සාධුසාධුසාධු මහකාරු නිකනාතං නෙියසාගර පාරගුන් වන්දේ නිපුන ගම්भීර, විචිතන්ත්‍රණය දේසනං සාධසාධුසාධු පින්වත් සීලු දෙනාම මෙමහොතේදී. යනන්ත ගුණෑ තිබුදුරජාණන් වහන්සේට නමස්කාරකිරීම පිණිස මා කීවාට පසු දෙවුලොවට බඹලොවට ඇසෙනසේ ශබ්ද නගා, දේත නලලේ තබා මහාසය සමදු දෙස බලාගෙන කියන්න නමුතස්ස අධුතියස් අමීත පුං්ඥ ගුණ ධරස්. නමුෝතස් විසුදදස්ස සම්බ්ඥුත භාසුරස්ස නමුෝතස්ස දස බලස්ස සක්කෙසිහ මුනින්දස්ස නමුෝතස්සෙ අස දිසස්ස දිරිගෝතම ජිනවරස්ස නමුෝතස්ස තපසන්සිස දේවබ්‍රක්්ම පූජිතස්ස නමුෝතස්ස සාරතිස්ස පුරස දම්ම නරවරස්ස නමුතස්ස නායකස්ස පහින ভাයබීරවස්ස නමුතස්සෙ පාරගුස්ස බුද්ධෙවිර අනුමස්ස නමෝතස්ස ভাදන්තස්ස භංගරග විරගස්ස නමුෝතස්ස භවිතස්ස භග්ගදෝස අමෝහස්ස නමෝතස්ස බිසක්කස්සේ ධම්මෝසෙද දායකස්සේ නමෝතස්ස පන්ඩිතස්ස අනන්තනය විභත්තස්ස නමෝතස්ස විමුත්තස්ස ජාතිමරණ පහිනස්ස නමෝතස්ස විසල්ලස්ස ් පප පහිනස් නමෝතස්ස මහන්තස්ස මනත්හිද සෝරතස්ස නමුෝතස්ස සුමිදස්ස නන්ත ජින කෝවිදස්ස සාධුසාධුතධු තාරයන්තස්ස තින්නස්ස නිප්පපංචස්ස සත්හුණු නමස්සාමි සිරීපාදන් සාාවකෝහෝමි සම්බදා මුනිිඳුගුණ අස අසා රැය පහන් කරන්නම් වෙහෙරරැසන් බල බලා ධාතුසිරී වඳින්නම් සිත්නිවා නෙත්නිවා බේරුව සිතසිතා දැතනලලේ තබා සෑරජුන් වන්දිීමිමම්සාධසාධුසාධෝ ප්‍රඥාවෙන් මවාලු රූපයක් සදිිසි වීර්යෙන් මවාලු රූපයක් සදිසි පෙළ හරින් මවාලෝ රූපයක් සදිසි බදුුවදදමල් රැසකින් වැසූ චිත්‍රකූට පර්වතරාජයා ලෙසින් බබලන සුරක්ත වූ පන්සුකූල ච්චීවර සගලකින් රන්වන් බුදුබඳ වසාපොරවාගෙන ඉරුට නිගා කළතය ජස්වීව සඳුට නිගා කළ සොමිගුණ ධාරීව බැලු බැලුවන්ගේ ඇස්නිවමින් කන්නිවමින් සිද්නිවමින් පිදුවන්ට දෙවිමිනිස් සැපසාධනය කරමින් මුවග මුවගසාධකාර දෙවමින් දෙව් බඹ පිරිසගේ කුළු කරුණාකුළුණු මෙත් අමධාරාවන්ට නතුවෙමින් අමාදියෙන් සිරිපතුල් දෝවනය කරවනවා වගේ මිනි කිරුළුුවලින් ගලා යන රශ්මි ධාරාවන් සිරිපතුල් අභියසට හරවාලමින් ලෝකයේ කල්ලු කරන්නට නිිහි මඩල වෙතවැඩේ ධර්මරාජයන් වහන්සේ ඒ වෙනුවෙන් පුරනලද ඒ වෙනුවෙන් කරනලද පරිත්‍යාගයන් අනන්තයි අප්‍රමානයි ඒ පරිත්‍යාගයන් මෙපමණයි කියලකයන්ට බෑ යෝ සාගරේ ජලධිකං රුදිරංගදාසි භූමිංස් පරාජිය සමං සමදාසිදානං. රු පමාන මධිකං සමෝලිසසං හේතාරකා ධිකතරන්මය නංවදාසි මේ ඇහෙ සත්‍යයේ කාහලනාදය මේ ඔබ ඉදිරියේ කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ නම් වූ සදා අනුස්මරණීය ජීවිතය ගත කළ උතුමාණන් වහන්සේගේ චරිතාපදානය කියාදීම. එනිසා, ඒ බුදුරජාණන් වහන්සගේ චරිතයෙහි සෑම විසිතුරු බවක්ම චරිතෙහි සෑම සොදුරු බවක්ම චරිතහෙහි සෑම ආනන්ද ජනක ගුණයක්ම සම්පූණ කරන්න ලබාගන්න අනන්ත සසරක සතර සමුදුරේ ජලය පරයා ලේදන්දුන් බව ඔබා දහාගන්නවද මේ මහපොලවේ පස්පරයා ඇඟමස් ඉරා පලා දඳුන් බව ඔබාද හාගන්නවද නිසහසේ තරුකැට කොපමනද අනන්තයි එව පරයා ඇස්දන්දුුන් බව බාදහාගන්නුවද ඔබාදහාගන්නුවද ලෝතුරා බුදුබවපතා මිනි ඔටුණු පලන් හිසකපා දන්දුන්වාරවල එකතු කලානම් මේරු පරවතයට වැඩි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබ දහාගත්තත් නැතත් සත්්‍යය එයයි. ඔබ පිළිගත්තත් නැතත් ඒ ධරම රාජ ස්වාමීන් වහන්සේ ඔබ මා දුකින් මුදවන්න පාරිශුද්ධ සෙනහසේ ආනන්දනීය මූර්තියල් ලෙස තුන් ලෝකයේ බබලවන්න එතරම් අනන්ත ප්‍රමාන පරිත්‍යාගයන් කරලයි මේ ලෝකයට වඩින්නේ සම්බුද්ධරාජ්‍ය පිහිටුවන්න එනිසා ඒ අතාගතයන් වහන්සේ දිගදිගු කළ ශ්‍රීපාදයෙන් සිතු සිතු සිතින් කළ කළ දෙන් වැඩිවැඩි තැනින් සියලෝ පදද්‍රග පහ කරලා ශාන්ති ඇතිතාක් ලබාදීල ලෝතුරු සැප හිම් කරන්නේ නැතිබ ලබාදීලා සියලු ලෝකය සනහාලා ඔබේම මගේම ලයක්මැනීම ඔබේ මගේ ඇසවාගේ ඔබට මට පිහිටවෙලා ඔබටමට රක්‍ෂා ස්ථානය පාදා මතුකරදීලා සිද්ධ කරනලද සදාවන්දනීය පරම පූජනීය පරෝපකාර මෙහෙවර අනන්තයි අප්‍රමාණයි බන්තේ භගවායිතිපි भाස සමාචාරය අනුත්තරෝ ස්වාමීනී භාග්‍යිවතුන් වහන්සේ. ධරම දේශනා කිරහිමෙයිලා සිරිමුව මඩලින් පිරිසිුදු වච්චන ලෝකයට කියාදහිමයිලා අනුත්තර වන්නේ. ඒ පිළිබඳව මනාම අවබෝධයකින් සම්මාවාචාවතෝරා ගනිමින් එයම නිවන් මගේ මාර්ගංගයක් බවට පත්වන අයුරු කියා දෙමින් පාරශුද්ධ වච්චනයෙන්. පාරිසුද්ධ කායික මානසික හැසිරීම් වලින් තම ජීවිතේ පල්ලමු කොට සමුර්ධමත් කරගෙන ඉන් අනතුරුව යථවාදී තහා කාරීවෙමින් යහා කාරී තතහාවාදීවෙමින් කලදේම කියන කියනදේම කරන බොරුවක් නැති ඇති නැති සෑමතැනකම එල්ලිපිට්ටද රහසේද සම පැවතුම් මැති පෝජනීය පාරිශුද්ද ජීවිතා නන්දය උරුම කරගත් නිසා බුදුරජාණන් වහන්සේගේ ගුණ වච්චන විශය අතික්‍රාන්තයි වයා කියා ගයාලියා අවසන් කරන්නට බෑ. එනිසා ස්වාමීන භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණාම ධාරාවේ සැනහි සැනහි අද පවා බුදුසුව විඳින අසරන ලො සතුන් වෙනුවෙන් නතාගතයන් වහන්සේගේ අනන්ත ගුණ අමධාරාව මේලෝ ධාතුවතුළ තව බොහෝ කලක් පවතිවා කියලා පිසාදුු කියල ප්‍රාර්ථනා කරමු. සාරපුත්ත මහාරහතන් වහන්සේ, අපරම්පන භන්තේ තදානුත්තරියන් යත්හාභගවා ධම්මන්දේසේ ති පුරිසසීල සමාචාරය. ස්වාමීණී භාග්‍යවතුන් වහන්සේ, වචනයෙන් යුක්ත පුද්ගලයා ගැන දේශනා කරනවා වගේම පිරිසුදු කායකරමවලින් යුක්ත පුද්ගලයා භික්ෂුව උපාසකය උපාසිකාව ගැන දේශනා කරනව සුවිශේෂයෙන් ගත්තොත් ඉදබන්තේ ඒ අච්චෝ චස සද්ධෝ ස්වාමිණි මේලෝකින්ව සද්ධාවන්තුවක නැඇති.ඒවගේම චාටු කතා නොක කියන ප්‍රත්්‍යය බලාපොරොත්තුවෙෙන් ඉංගි නොකරන ලාභාෂාවෙන් කිසිකෙනකොට ගර්හා නොකරන. ලාබේෙන් ලාභය සොයන්නේ නැතිතා පිරිසුදු ජීවිත ගත කරන අය. ස්වාමීණි ඒ අය මේ ලෝකයට දායාද කළේ බුදුරජාණන් වහන්සේමයි. ස්වාමීණී ඒ උතුමෝ ජාගරිකානුයෝගෙන් යුක්තයි කම්මැලිනේ සමකාරී භෝජනී මාත්‍රාවදන්නවා. ඒ වගේම යහපත් වැටහීම්වලින් යුක්තයි. ගතිමත් ධිතිමත් මතිමත් ගුණයන්ගෙන් යුක්තයි කාමයන්ගේ ගිලිලනෑ. සතෝචනිපකෝ ජාත ප්‍රඥාවෙන් යුක්තව සිහිමත්ව සතිමත්ව කල්ගෙවන එවන් උතුමෝ මෙවන් ලෝකක ස්වාමීණි වැඩසිටීමම සැබවින්ම වාසනාවක් කියලා. සාරීපුත්ත ස්වාමින් වහන්සේ නැවත වතාවක් සම්බුදු ගුණමුහදේ ගිලෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ සැබවින්ම, පිරිසිුදු ජීවිතයක් ගත කරපු නිසායේ සාරිපපුත්‍රවන් උතුමන් වහන්සේලා මේ ලෝකට බියවුුණේ भිය කළේ. ඔබ අදහාගන්න අද පවා මේ රටේ වැඩඉන්නවා දුස්කටයක් දු්භාසිතයක් වත් සිද්ධ වෙන්න නැතුව පාරිශුද්ධ සිිල්පුරන බ්‍රක්්මචාරයේ ජීවිත ගත කරන ස්වාමින් වහන්සේලා. භදද්‍රයව්වනයේ උතුම් බදුසුනට උරද ලයද ජීවිතයම පුදා. එදේවල් සිද්ධ කරන්නේ මොන්න අනුහසකින්ද මොන බලයකින්ද තතාගත අනුහසින් තතාගත බලයෙන්. බුදුරජාණන් වහන්සේ පාර්ශුද්ධ ශ්‍රාස්තෘුවරයෙක් වනාා කියන්නට ශක්ෂි අද කොච්චර තියෙනවද. මේ භූමියයේ පවා කසාබත ඔබට දැකගන්ට ලැබෙනවා. මේ භූමියයේදී ඔබ සුදෝසුදු වතින් සැරසිලා. බුදුන් පුදමින් මේ කරන මහා ප්‍රාතිහාර්යය හිතන්නට නැවතවතාවක් බුදුරජාණන් වහන්සේ නේද මේ ලෝකෙට දායාද කළේ. එනිසා පුරිසසීල සමාචාරයන් ගැන සාරිපපුත්්ත ස්වාමීන් වහන්සේ බුදුසිරි මුවමඩල දෙස බලා වදාරන්නේ කුමක්ද ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ පාර්ශුද්ධ උතුමන් වහන්සේනමක් පාර්ශුද්ද උත්තුමෝ ලෝකිට දායාද කලා කියන කාරණය මයි. සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ පිරිසුදු බව කොච්චරද කියනවනං මට මතක් වෙනම එක කතාවක් සාරිපපුත්ත ස්වාමීන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ සැමත්නුවර දෙව්රම් වනාරණි වැඩහිට පොකාලෙ ගමට පිණඩපාතය වැඩම කරලා නැමත පිණ්ඩපාතේ ලබාගෙන එක්තරා තැනක වාඩිවෙලා ධනි වලදනකොට සාරිපුත්ත ස්වාමින් වහන්සේගේ අන්තිවාසික ශිෂ්්‍යයෙක් පිණ්ඩපාති වඩල තාම ඇවිල්ලනෑ ස්වාමන් වහන්සේ දංවලදනකොට කැවිලි ටිකක් හම්බ වෙනවා ස්වාමින් වහන්සේටත් ස්වාමන් වහන්සේගේ ශිෂයාටත් ශිෂ්්‍ය ස්වාමින් වහන්සේටත් තින් සාරිපපුත්ත ස්වාමින් වහන්සේ ටිකවෙලාවක් බලාගෙන ඉඳල්ලා ත් අවරට යන්න සූදානම් නිසා ඒ කැවිලිටික සාරිපපුත ස්වාමින්න්වාසික කොටස වලඳලා අවසන්වෙලා ඉන් අනතුරුව තමන්ගේ ගෝලයාට ශිෂ්චනමට තැබූ කැවිලිටිකත් ස්වාමින්වාන්සි වළඳනුව වලදන්නේකුමක් නිසාද විසිකරන්න නිසා අපති යන නිසා හකදාන්න සිද්ධ වන නිසා ශ්‍රද්ධාවන් දෙනදේවල් විසිිකරන්ට හොඳනෑනේ. අදහසත් හෙතට අරගෙන සාරිපපුද ස්වාමෙන් මාසේ වල්ලදල්ල අවසන් වෙන කොටම තමන්ගේ ශිෂ්්‍යස්වාමින් වහන්සේ එම ස්ථානයට වඩිනවා. මැඩියට පස්සේ මහාරහතන් වහන්සේ වදාරනවා. මම මේ ආශ්මතුන්ගේ කැවිල්ලි කොටසත් වැළඳුවා එන්නට ප්‍රමාද වන නිසා. එහෙම වදාලායින් අනතුරුව, ශිෂ්්‍යයා නත්තං ශිෂ්ෂ වාමින් වහන්සේ ගෝල ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. ස්වාමීනී මිහිරක් නම් කාටද අප්‍රියවන්නේ රසවදදේ වල්ුවට ලෝකෙ කෞුද කැමති නැත්තේ. මෙහෙම ඇහෙනකොටම සාරිපොත්ත ස්වාමින් වහන්සි ධර්ම සංවේගයක් හිතේ ඇති වනාා. ධර්ම සංවේගයක් ඇතිවෙලා ඒ උතුමන් වහන්සහිතනවා මම්ම මෙතැන් පටන් මේ ජීවිතය පුරාවටම අවුලු පත්න් කැවිල්ලි වලදන්නේ නෑ කියලා. එදා අදිිෂ්ටඨාන කලාා අධිෂ්ඨාන කලාමයි පිරිනිමන් පානකං සාරිපත්ත ස්වාමින්න් වහන්සේ කැවිල්ලි වැළඳුවේ නෑ. මේ කථාව ශසනය තුළ ප්‍රසිද්ධ වුණනා සාරිපපුත්ත ස්වාමින්න් වහන්සේ වළඳන්නේ නෑ කැවිලි කියලා. බුදුරජාණන් වහන්සේට කථාව ආරංචිවනාා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහනනේ මේ ැ මේ කාලේ පමණක් නෙමේ මේ උතුම් ජීවිතය පමණක් නෙමේ සාරිපුත්ත ස්ත්‍රවීරයන් වහන්සේ අතහැරපු දෙයක් ආය කවදාවත් ගන්නෙ නැත්තේ පෙරජීවිතයේත් අතහරපු දේවල් ආය ගත්ත නෑ කියනවා. ඒයි අදහස් කරන්න කුමක්ද සාරිපුත්ත සාමීන් වහසේ දා ප්‍රතික්ෂප කලා ඇෙලි ලඳදීම යි ්‍රතික්ෂප කළේ අර සාමනේර නමගේ වැරදිී වචනය නිසා මඟ පල ලබල තිබුණනෑ සාරිපොත්ත ස්වාමින්න් වහන්සේ විශ්වාසයෙන් වැළඳුවේ නේ කක්නෑය විසිකරන්ටවෙයි කියලා. එහෙම වලද්දිිත් හරිනං අනුමෝදම් වෙන්ට්‍රෝ නේ ස්වාමේනි සාදු සාදු. මග කොටසත් වැලඳවානේ මටත් අනුග්‍රායක් මම අනුමෝදම් වෙනවා කියල හිතන්නනෙ ඕන එහෙමනෙවේ හිතුවේ. සාරිපපුත්ත ස්වාමින්න් වහන්සේට නොකයා පහසයක් කළ හසවද්දවල්වලට කැමති කැවිලිවලඳන්න කැමති කියලා එදා පටන් අත හැරිය අතහැරියමයි බුදුරජානෝ වදාරනවා සාරිපපුත්ත බොහෝම ප්‍රතිපත්තිකාමී කෙනෙක් අතහැර ුදයායකි සිදාක ගන්නෙ නෑ අතීතය ඒ විදිහටම සිද්ධ වුණා කියලා ප්‍රකාශ කලාට වදාලාට පස්සේ ස්වාමින් වහන්සේලා අහනවස්වාමීණී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ලස්සන ඉතිහාසක තාාව අපටත් දේශනා කරන්න අනුකම්පාවෙන් වදාරන් බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් අතීත ජීවිතයක සාරිපුත්ත ස්වාමින් වහන්සේගෙත් අප මහබෝසතාණන් වහන්සේගෙත් මුණගැසී මක් සිද්ධ වෝ එක්තරා ජීවිතයක් ගැන දේශනා කරල්ලා. සාරිපපුත්ත ස්වාමීන් වහන්සේගේ මහා ගුණය දෙව අනුසහිත ලෝකයට ප්‍රකට කරනවා. ඔබත් දසන්න ඔබටත් හොඳයි ගුණවතුන්ගේ ගුණ ඔබේ කණින් නැසෙන එක යටගිය දවස භරනැස්නුවර බ්‍රක්්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් ගරාජ්‍ය කරන කල්හි. අප මහාබෝසතානෝ. විශ්වවිද්‍යාකුලයක ඉපිද වෙදකමින්ජීවත් වන්නාහුය. එකල්ල එක් ජනපදවාසී වූ මනුෂ්‍යයෙකු සල්පයෙක් දක්ෂට කොටපුහයේය ඔහුගේ නෑයෝ ප්‍රමාදනොකොට වහා වෛද්‍යවරයා කැඳවාගෙන ආවාහුය. එකල වෛ්‍යවරයා කියන්නේ. කමෙක්ද අවෂධ ගල්වා විසදවා ගනිම්ද දස්්ට කළ සර්පයා ගෙන්වාගෙන දස්්ට කළ තනින් ඔහු ලවාම විසයදවා ගනිම්දැයි කියේය. ශර්පයාගෙන්වා විසය අත්දාගනයි මනුෂ්‍යයෝ කීවාහුය. ඒ විෂවිද්‍යාචාර්යා මන්ත්‍රෝෂධයෙන් සර්පයාගෙන්වාගෙන තා විසින් මේ පුරුෂයා දස්්ට කරන ලද්දේ දැයි කියය. එසේයමා විසිනැයි ක කල්හි තා දෂ්ට කළ තැනින් තෝ. විසමखයිෙන් ඇදගනයි කියේය. සර්පයා කියන්නේ එක්වරක හැර පූදය. නැවත ගත් විරු නැත මමමාවිසින් හරනලද විෂය. නැවත ඇද නොගන්මි කියය. ශර්පයාගේ බස් අසා විෂවිද්‍යාචාර්වරයා දරගෙන්වාගෙන, ගිනි විෂය නැවත ඇද නොගන්මේකය. ශර්පයාගේ බස් අසා විද්‍යාචාර්යයා සර්පයා දවන්නට සූදානම්ව ගිනි මොලවා. ඉදිින්තාගේ විසතෝ නොදනෝ අදනෙහිනම් ගින්නට වැදයායි කියය ශර්පයා. ඉඳින් මම ගිනි වදම් නමුත් මා විසින් එක්වරක හැරපු විෂය උරා ඇරනොගනිමි කියය තවද යම් විටකමා හරණ ලද විෂයක් මාගේ ජීවත් වීම් කරන කොටගෙන. පෙරලා උරා ඇදගන්නෙමි වීනම් ඒ විෂයට නින්දාාවේය. විෂයනැවත උරා ඇදගැන්ම නිසා. ගිනි වැද යම් මරණයෙක් වේනම් ජීවත් වීමටත් වඩා ඒ මරණය උතුමැයි කියේය මෙසේද කියා ගිනි වදින්ට නික්මුණේය එකල වෙදානෝ ඒ සර්පයා වලකා ගිනි වැද්ද නොදී. ඒ ශර්පයා දෂ්ට කලාා වූ මෙ ඒ ශර්පයා දෂ්ට කලාා වූ පුරුසයා විස අවෂධයෙන් හා මන්ත්‍රයෙන් විසනැතිකොට නීරෝගීකොට සර්පයාට පන්සිල්දී මෙතැන් පටන් දෂ්ට නොකොට නිසි කෙනෙකුන්ට. නිසි තැනදි මෙහෙවර කරන්නට අනුදැන වදාරා අවවාද කොට ඇරපුවාහුය සාාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ මහනනී සාරිපුත්‍ර ස්ථවීරයෝ එකවරක හැරපෝදය ජීවිත පරිත්‍යාග කරතත් නැවත නොගන්මී. मे धर्मदेशनाभगिनहरदक्ङ्वावदारा पूर्वापरसन्धिगल्पा मे विषवन्तजातकयनिमवावदालसेक इसमयि सर्पयानं दन्सारि पुत्रस्थवीरयोय इषमयि विषविद्याचारी ऊयम् ගුරු සම්ය සම්බුද්ධ රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාලසේක සාධෝසාධෝසාධෝ ගුණවතුන්ගේ ගුණ ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ කිසිදාක ගුණට මසුරුකම් කරන්නේ නැතිව. ගුණත්තන්ගේ ගුණ හැමවෙලාවකම මතු කරලා පිරිස ඉදිරියේසිලු දෙනා බලා සිටියදී. ඒ ගුණය සිරිමුව මඩලින් දේශනා කරලා අනුමෝදම්මුණා. ඒ වගේම වැරද්දක් දැක්කොතින් තරාතිරම නොබලා කරුණාවෙන් අනුකම්පාවෙන් කියාදීලා ඒ උතුමන් වහන්සේ අස්සරණ සත්වයන් දුකින් මුදවන පරෝපකාර මෙහෙවර අඩුවක් නැතිව ීවත්තුූ වැඩසිටි පුරා පන්සලිස් වසරක් මුළුල්ලෙහි එක දිගටම සිද්ධ කලාා. බුදුරජාණන් වහන්සේ තරම් ඔබමා වෙනුවෙන් ලෝ සතුන් වෙනුවෙන් නිධමරපු වන්න එක්කම මිනිසෙක් දෙවියෙක් බ්‍රහ්මයක් ඉතිහාසේ නෑ. ජාගරිකානු යෝගය කියන්නේ නිදිමැරීමේ වතට ඇයි නිදිමරන්නේ. තමන්ගේ ජීවිතයේ සැනසිල්ලට දෙවි මිනිුසුන්ගේ ජීවිත සුවපත් කරන්න. සාමාන්‍ය ලෝකකි උදවිය නිදිමරන්නේ වටනෙවෙයි. කෙලෙස් වගුරුවාගන්න කෙලෙස්වපුරා ගන්න අයි නිදිමරන්නේ. නමුත් අත්හාගතයන් වහන්සේ නිදිමැරුවේ ලෝ සතුන්ට පිහිටවෙන්න. සම්බුද්ධ ජීවිතයේ පුරාවර්ෂ හතලිස් පහක් ගතවෙලා ගේ පු හැටිහිතනකොට. පුදුමාකාර සංවේගයක් ඇතිවෙනවා අපේ ධර්මරාජයන් වහන්සේ මේ තරම් කැපකිරීමක් අනේ අප වෙනුවෙන් සිද්ධ කලානේ කියලා ඒ බුදුරජාණන් වහන්සේ හැමදාම උදෑසන පහන්දුර අලුයම අවධ වෙනවා ශරීරයට පහසුව පිණිස එවගේම උපස්ථාන කරන ස්වාමින් වහන්සලට අනුග්‍රා පිණිස මුවදදෝනා පැන් පිළි අරගෙන මුව සෝදාගෙන දැෑටිදඩු වලඳලා. ඉන් අනතුරුව පිින්ඩ පාතියන වෙලාව පැමිණෙනකං. මහ කරුණා සමාපත්තියට සමවැදිලා. විවේ කස්ථානයක වැඩයිදලා. ගන්දකිලි නිමෙස්නේ පටන් අනන්තසක්වෙල දක්වා බලනොවා. කාටද මමාද පිහිටවෙන්නේ කෞුද මගින් පිහිටක් ලබන්නේ කාටද මං අදසුරේ සද්ධරමය දේශනා කරන්නේ එහෙම බලල්ලා. ඇතැම් දිනකගේ තතාගතයන්වා සිෞෝද්ධ කලාබේ පිණඩපාතය වඩිනවා ඇතැම් දවසක මහා පෙළ හර මැදින් පිණඩපාතය වඩිනවා ඇතැම් දවසක යුදුන් ගණං ඇතට අහසින් ගමන් කරල්ලා අස්සරණයක් මුණගැසිල්ලා ලබාදන ධානය වලඳලා නැවත වතාවක් දෙවරම් වනරණිකි වනිින්